ජයිම ෙන් අයි වාසනාවවෙන්න අයි දුවපති ඔබසිලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ්‍යප නමාත්‍යංශය මෙහැවීමෙන් දායකත්වයෙන් සංවිධාන නායකත්වෙන් නෙස්ටමෝල්් බලගන් වන න්ලයින් සම්මන්ත්‍රන මාලාවේ අද උසස් පෙල විස්්සයි විස්ස මෙවර විභාගයට ඉදිරිපත්වන දක්ෂ ශ්‍රී ලංකාව පුරවාසිටින දූ දරුවන් අතරේ. ඔබ සංයුක්ත ගනිතයට ඉදිරිපත්වන දූ දරුවන් සඳහාන සම්න්ත්‍රණයයි. මේ ආරම්භවීමට සූදා නම් ආරම්භ කිරීමට සූදා නම් වන්නේ. අපිදනොම ගුණවත් නැනවත් සෞඛ්‍යවත් තිරිසක් රටේ සංවර්ධනයට අවශ්‍යයි. පැරැන්නු ගුණ නැන බෙලෙන් යුතු පුතුන් ඉතාගරු කියල කියන්න ඇත්තෙත් මේ නිසා වෙන්නට ඇති. කෙසෙ හෝ නැන වඩන්න දැනුම වඩන්න අපිට මේ තියෙන අධ්‍යාපන ක්‍රමය හරහා යන ගමනේදී ඔබේ ඉලක්ක සපුරාගෙන, මෙරටේ පමණක් නොව ලෝකයටම වැඩදායක පුතෙකු දෙයෙකු වන්නට ඔබට තියන ඉතාම වටිනා සධිස්ථානය තමයි උ සසස් පෙළ විභාග කළ ගැන්නේ. එනිසා මෙවර විස්්යි විශසෝ සස් පෙළ විභාගෙට ඔබ සීයට සීයක්ම සූදානම් කළ යුතුයි ඔබ සූදානම් විය යුතුයි පහුගේ කාලේ කොවි-19 ප්‍රශ්න විදධ ගැටලූ විධ හේතු නිසා ස්කිසිම් ආකාරයකට ඔබ මන්දෝත් සහි උනාානම් එය මඟහැර නැවත වතාවක් නිසිල්ලෙස රිසිල්ලස විභාගගේ සූ. ඒම් කරවීම අරමුණ ඉටු කර ගන්න අධ්‍යාපන අමත්‍යංශය. පසුගිය වසරේදී නෙස්ටමෝල්් බුද්ධි ප්‍රබෝධය හරහා නිෙස්නේ ලංකා සමාගම ලබාදුන් පොරොන්තුක් කිි කරමින් තමයි මෙවර නෙස්ට මෝල් බලගන්නවන මේ සම්න්ත්‍රන මාලා මේ විදිට ඔන්ලයින් ක්‍රමේට ඔබහමෝට පමනුවන්නේ ඉතින් දේපපුතේ අද එෙමනම් බව සූදානම් වෙනකොටත් සෑහෙන පිරිසක් සම්බන්ත්‍රනය එකතුවන බව අපට දැනෙනවා අපට පෙනෙන්යට පිබෙනවා. අද සම්මන්ත්‍රණය මෙහයවන්නේ අපේ රටේ තාමත් මේවිශය සම්බන්ධයෙන් ප්‍රමාණක දැනුමක් ඇති. බොහෝ දෙනගේ විශවවිද්‍යාල පද්ධ තු විද්‍යා. න්ගේ සහ උසස් පෙළ මේ සංයුට ගනිත ශේෂත්‍රයේ ගෞරබේයට පාත්‍රවුණු විද්වති. මා පිබඳව සඳහන් කරනවා නම් කැලනිය විශ්වවිද්‍යාල ගනිත අධ්‍ය නාංශයේ ජේෂ්්‍ර කතිකා චාර්ය අනුර කණුරාරත්න මැත්තුමන් තමයි අද සම්මන්ත්‍රනය මෙහෙවන්නේ. විශේෂෙන්ම උසස් පෙල පිළිතුරු පත්‍ර පරීක්ෂාවට මග කියමින් මෙහෙවාලමින් වසර ගණනාවක අධදැකීම් උසස් පෙළ සම්බන්ධයෙනුත් එතුමා තුළ තිබෙන බව සම්බන්්‍රනයට පෙර අපි විශේෂයෙන් සඳහන් කරන්න ටෝනි. එතුමා සමඟත්වයාල් බැඳගන්නවා සිරුමාව බන්ඩාණනායක බාලිකා විද්‍යාලේ උස් පළ ගනිත ආචාර. රිනි චම්පිකා චපිකා චපිකා. හනන්ගල ආරච්චි මැතිනය චම්පිකා හනන්ගලා ආර්චී මතිනය එතුම මේ මහිතන්නේ වසර පහලවකට වැඩිකාලයක් උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂිවකෑ හැටියට කටයුතුකට අත් දැකින් තිය නො.ගේගේ වම්මත පැත්තින අධ්‍යාප නමාත්‍යංශේ ගනිිත ශවාකාව සවදවිල්ලධරේ දුමින්ල්ද සැඟගරන්න මහත්ම සලද නායකතු වෙලා ඔබට ආදරයෙන් අධ්‍යාප නමත්‍යංශය නිස්ට මෝල්් බලගන්වන අද සම්මන්ත්‍රනය සංයුපත ගනිතය පිළිබඳ ආදර්ශ ප්‍රශ්න රැගත් සම්න්ත්‍රනය ැන් ආරම්පක. සූ ජේෂත කතිකා චාර්තුමනි ඔබතුවන්ට ආරාබරී සුබ සන්ධාවක් වයවා සීලුම දරුවන්ට අද දවසේ අපිත් කතා කරන්න උත්සාහ කරන්න අපපස් උසස් පෙළ සංගිත ගනතේ විස්සද ැටලු කීපයක් විශෂීෙන් අලුතෙන් විශෂසාකච්චා කරනාව වඩා ොල්ල විභාගයට තව බොහම ටික දවසයිතතියෙන්නේ එනිසා කවරුත් කැමති. ගණන් වලට ගැටලුවලට කොහොමද විසඳන්නන්නේ ඒ ැටලුවල්ලට කොහොමද අපස උසස් පෙළ ප්‍රශ්ණපත්‍රයේ ලකුණු ලැබෙන්නේ මේ පිළිබඳ සාකච්ඡා කරන්න ඒවගේ අසේල කිවෝගේ. අපි තක ඉන්නවා මාතක එකතු වෙලා ඉන්නවා අධ්‍යපන නමාත්‍යන්සේ පැත්තෙන් දුමින්ද සෙනවිරත්ම හත්මිය ඒවගේම චම්පිකා ගොල්ලු ගඩක් දෙනෙක් දන්න ගුරු තුමිය. අපි බල ෝදවස මොව සාකච්චා කරන්න බලාපොරක්තුවෙන්නේ කිය. ඉ එල්ලම් බලා ම තරගත්තා ගුල්ල වෙනුවෙන් අපස උසත් පෙළ ප්‍රශ්නපත්‍රය විශේෂයෙන් මෙතැන්දි අපි අබධානය යොමු කරන්නේ විශේෂෙන් වැඩි කාලයක් යොමුම කරන්න ස උසත් ප ප්‍රශ්න පත්‍රය ගුල න්න සංගුත්ත නිතය කොටස් ක් තියෙනවා ශුද්ධ ගනිතය කොටස පළවිනි ප්‍ර් පත්වේ වගේ විහරි ගනති කොට දවුණු ප්‍රශ්න පත්වය මෙතැන්දි ඒ කොටති පළින් ප්‍රශ්නපත්වේ ඒ කොටස තියෙන ගනන් කිීපේක පිළිබඳතවා විශේෂෙන් අවධානය යොමු කරන්නේ. ැද ි තා කරනවා ගනිත ිුණන ගැන ගොල දන්වා ගන්ත ිුණ යදන්න කොමද කියලා. ඉට පස්සේ පාංක සහිත අසමානත යෙදෙන්න කොහමද ඒ සම්බන්ධ ගැටලු ආබොත් කොහමදේ වගේ දේවල්වි සදධන් ලි තාාරන. ඒගේ ඉළඟට අව කලනේද. සීීමාවන්, ඒවගේ පරාමි කව කලනය සහ පරාමි කව කලන යද මනුව ද කියන ගැන සසාකච්ච කරන ල රතුන ගේ සම්බන්ධ ගැටලු කිහිපයක්. ඒවගේ මවසාන වශයෙන්. අනුකාලනය සහ එහි යෙදීම ගොල්ු මන්දන්නවා ගොල්ලොද දැනටමත් මේ මාතෘකා පුොරුපුරුදු ඔගොල්ලෝ දැනටමත් ගැටලු විසඳල තියෙන මත්‍රකාාව කේපයක් ේසිේ විශේෂෙන් අපි අවධානය කරනවා පහුගගේ ප්‍රශ්න පත්‍ර වල මේ වගේ ගැටලු හැදිලතියෙන්නේෙ කොහොමද. ඒ වලට මොන වගේ කොයි විදිරද උත්තරදන්න ඕන ඒ උත්තර ගොල්ල ලියර කොට ගොලන්ගේ. ඒ ලකුණු බෙදියම් කොහොමද ඇතිවෙලා තියෙෙනෙ එක එන එකක සම්බන්ධයෙන් වැඩියෙන් අවධානය යොමු කරන්න ඕන කරුණුමොනවද උනු වගේ දේවල් සම්බන්ධයෙන් අපි අවධානියුම් කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි අපේ නම් පටන් ගනිමු. මේක දෙදස් දාසි අගෝස්තු ප්‍රශ්නපත්වේදන ගාන ගනිත අභ්‍යියහනේ මුූල් ධර්මය භාවිතයෙන් සියලු ධනපූර්ණයෙන් සඳහා ආර්වලාගේ එකේ සිටෙන් දක්වා ආ ආර්ධන එක. සමානයි ඉන් බෙදීම තුනයි එන්දනක එන්දන එකක බව පෙන්න්න. එතොට ගනිත අභ්‍යෝහනය ගොලො දන්නවා ආකාර අපි මොනහ කිසියම් දෙයක් සාධනය කිරීම සඳහා සාධන විදිියක් හැට තමයි ගනිත අභ්‍යියුණනයනික තියෙන්. එතවට ගනිත අභ්‍යෝන අපස උසත් පෙලකොට සැදි ප්‍රධානකාරණ දුනකින් සමන්විත වෙන්න පුළුවන්. මේ වගේ කිසිම් ප්‍රකාශනයක් දීලිවරල ඒ ප්‍රකාශනය සත්‍යය බව පෙන්න්න. සියලුම දනපූර්ණයෙන් සහ මේක සත්‍යයයි කියල පෙන්න්නන කියන කාරණය එන්න පුළුවන්.ඒවගේම. කිසියම් ප්‍රකාශනයක් දීලා එන් මත ගොඩනගෙන කිසිම් ප්‍රකාශනයක් දීලා ඒක තවත් කිසියම් සංඛයාවගේෙන් බෙදෙන බව පෙන්වන ඒගේ ප්‍රකාශනයක් එන්න පුළුවන්. එවනත්තන් මහරලාට කිසියම් අසමානතාවයක් දීලා ධනපූර්ණයෙන් සඳහා වලංගුවන අසමානතාවයක් දීලා අන්නේ අසමානතාව සත්්‍යය වෙනවා කියලා පෙන්න්න පුළුවන් ඒ වගේ ගැටලුව තිෙන්න්න පුළුවන් ප මේක දිහ ැලොත් ම මොලින් කි වගේ ආර්වලාගේ කේසිට එන්් දක්වාා එකතුවදක්න්න. මේක පෙන් ප්‍රකාශනය සත්‍යය බව පෙන්න්නන්නේ තර නිත අභ්‍යිහනයේදී ගොළ දන්නවා පියවර ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා එකක් තමයි එන් සමානයි එකට ප්‍රතිපඵලය සත්‍යය බව පෙන්න්න න එකක. සහලටඉන් සමානය එක වන්න පුළුවන් එම තන් සහරවස්ාව ද මේ ප්‍රශන යන පුළන් එන්වලාගේ විශාලොහෝ සමාය සියම් දීලතින ූර්ණ සංඛ්‍යාවක් දධාණනයකට ඉන්නලාගේ විශාලොහෝ සමාය හතර එතුර. බේකේ හැට පදනම් හැටිට ො ගොල තරගන්න නේලාවදදි එන් සමාමනයි හතර කියෙනක. මෙතන්දී ආර්වලාගේ ඒේ සිට එන් දක්වායන්ස සියලුවෙන් දනපූර්ණයෙන් සඳහාපිට සියලු ධනපූර්ණයෙන් සඳහාමයක යන්න නිසා එන් සමානයි එක කියන අවස්ථාවෙන් පටන්ගන්න ඕන. එතෝට අපි මේ වගේ වෙලාගති කරන්නේ එන් සමානයි එකව නවස්ථාවද වම් පැත්තෙන් එගේ සහ දකුණු පැත්තෙන් නාගගේ සමානයි කියල පෙන්න්න නවා. ඉතර වම් පැත්ේනාග ආර්වලාගේ ඉන් සමානයි එක කියල කියන්නේ. ආර්වලාගේ යනවා. එතොට ආර්වරක් ආර්ධනයක අප දැම්මොත් ඉන් සමානය එක එක පදයි දැන් තියෙන්නේ ආරුවලට එක දේශක රහම් පස්සය අපි නොහ ඒ ප්‍රතියාගේ දෙකයි කියලා. උල්වගේම අපට පුළුවන් දකුණු පැත්තෙන් එෙනගේ දකුණු පැත්ති තියන්නේ එන් බෙදීම තුනයි එන්දනයක ඉන්දන එකක කිය එක එට එන් සමානයි එකව නවස්ථාව තමයි අපි සලකන්නේ එන් සමානයි එක කියනෙ එක ආදේශ කරලා ලැබෙන ප්‍රතිපඵලය මොකක්ද කියලා බලනවා. එ ම් පැත්ත සු රහමිට ිල තියන්නේන ගේ දෙකයි දකුණු පැත්ත සුළු කරහමත් අපිට විලතිනවා අගේ දෙකයි. එහෙනම් වම් පැත්තයි දකුණු පැත්තයි සමානයි කියන අපිට එනවා. එතොට ගනිත අභ්‍යෝහනයේ මූලික පියවර තමයි පදනම් අගේ සඳහායනයකෙන් සමානයි එක හෝ ඒතින ප්‍රකාශනය සත්‍යය වන ආරම්භ කවස්ථාව සඳහා වම් පැත්තයි දකුණු පැත්තයි සමානයි කියලා පෙන්නන එක. දොර අපි මේක පෙන්නල තිය. ගොලට. සාමා්‍යෙන් අපොස උසස් පෙල විභාගී සංගත ගණිතය විාගේ දී ලකුණු බෙදී යාමේදී මෙන්න මේ එන් සමානයි එක ආරම්භක පීවර සඳහා ප්‍රකාශනය සත්‍යය කියලා පෙන එක සඳහා ලකුණු පහක් බොහෝ අවස්ථාවන ලැබෙනවා දස්හය ගස් මාසසි විච විාගීත් මේ සඳහා ලකුණු පහක් ලැබිල තියෙනවා ඉද මේ එකක හරිම වැදගත් ඔගොල්ලන්ට පලවෙනි ප්‍රශ්නපත්‍රයේ සාමාන්‍යෙන් මේ ගනිිත භිුණනේ ගණන කියන්නේ පලවෙිනි ගාන තර අපොස උසස් පෙල. මූන දෙනකොට අවරුත් දෙකට පස්සේ අවරුත් දෙක් තිස්සේ දෙක් දෙකහමාරත් එස්සේ උසස් පෙල ඉගන ගනල පලවෙනි පේර හැට තමයි සංුත්්‍ය ගනිතේ පලිනි විශේ තමයි සංගුත්් ගනිතේ සාමාන්්‍ය ේකාලටහන් ක්‍රමයනුව. එතට පලවෙනි නි ප්‍රශනතයේ මයි සංගුත් ගනතේ සුද් ගනිතයකොට ඒ පලිනි ප්‍රශ්න තම සාමාන නිත ියෝන නකති ෙන්නේ ොහෝවෙලා ඔගල්ලන්ට ලබන්නේ තාමත්ම සරල ලේසියෙන් උත්තර දෙන්න පුුවන්ක් එසා. වරත් ඒගේමේ පහුගයා විවා ප්‍රශ්යයා බැලුවාන් පේන කක්තමයි උත්තරපත්ත පරිච්චා කර කවරුත් මේ සඳහා උත්සාහ කරන ගාන කාතරත් ජනපිය ගානට ලිහෙසියෙන් ලකුණුග ලබාගන්න පුළුවන්.ඇැයි අපි අවසානද කතර මොනවගේ දුරලතාවයන්දල මයි පෙන්න්නන්න ක කියලා එකකද ට චම්පිකාමි සුත් දදුමින්දස රු උදවේ කියලම පිතනවා බලමස්හටයාම දන් සසමන එකට අපි සත්්‍යය කියල පෙන්වා ර. ගනිත අභ්‍යිෝහනේද, ඊළඟ පියවර තමයි එන් සමානයි පී කියල අගකට එ දීලතියන ප්‍රතිඵලය සත්‍යය ඇයි උපකල්පනය කරනෙ එකතු. ගනිතා අභිුණේ දෙවන්න පියවර. එතුට පිහිතනවා එං කිසිියයම් පී කියල කියෙස් කිසිම් ධනපූර්ණ සංඛ්‍යාවක් වෙනකොට ඒ ධනපූර්ණ අගේ සඳහා පීවලාගේට මේ ප්‍රකාශනය සත්‍යයයි කියල බලනවා. එතොර මෙතැදිී ආරෝලාගේ එක සිට පී දක්වාතිය එද්ද එතොට මේ පැත්ති ැන් එෙන්වෙනුවට තියන පි සමානයි පී එ මේ පැත්තේ වම්පැත්න්න දකුණු පැත්තෙතින එෙන්වෙනුවට පීදාන්න ඕන මෙන්න මේ උපකල්පනය කිරීම සඳහා තවත් ලකුණුඋපහක් කොයිගුල්ලන්ට ලැබෙනවා. ඉට පස්සේ දැම්බෙන මේ උපකල්පනය මත පදනම් බෙමින් ඊළඟ පියවරට අපි යන්න ඕන. එතුර එන් සමානයි පීත සත්‍යයි උපකල්පනය කරලා එම් ගනිත අ්‍යියුණේ ඊළඟ පයවර උගුලන්ට මතකයි එන් සමානයි පීධනයකට සත්‍ය බව පෙන්වන එක. සසාමානයි පීන එක සඳ ප්‍රතිපඵලය දීල තියන ප්‍රතිඵලය සත්‍යයි කියල පෙන්න්නන එක තමයි ගනිත අභ්‍යෝන ඊළඟ අවස්ථාව. එතකොට අප මේ එ සමානයි පීට සත්‍යයයි කියන මෙන්න මේ ප්‍රතිඵලය නිතරම පාවිච්චි කරන්න පුළුවන්. එනිසා දප එන් සමානයි පීධන එක කියන එකේ දී ආර්වලාගේ එකේ දැ කලින්තිවිච පීබෙනුවට පීධන එක තියෙන්න්න ඕන ආර්වරක් ආර්ධන එක. එතකො දැන් මෙතන තියන්නේ ආකාලන විචල්ලිය එකන එකතු කරන විචල්ලය තියන ආ එකේසිට පීදන එක දක්වා අපි අවස්ථ දෙෙකට කඩාගන්නවා. පලවෙනි කොටස ආර්වලාගේ එකේසිට පීදක්වා තියනක අපි දැනට මත් උපකල්පරපු එක. ඊට පසේ ආර්සාමානය පීධන එක කියන එක අපි වෙනම ලියනු. පිධන එක කියන එක වෙනම ලියනු. එ මෙතවෙන මෙතන ආර් වෙනුවට පීධන ඒකාවන් පස්සේ ආර්වෙනෝට පීධන එක මෙතන ආර්ධන එක ආර්වනෝට පීධනයක දැම්මහම මේ ප්‍රකාශනය අපිට ලැවිල තියෙනවා. දැන් අපි දැනටමත් උපකල්පනය කරලා තියෙනවා ආර්වලාගේ එකේසිට පීදක්වාා තියන ආර්වරක් ආර්ධනය එකේ අගිය පීබෙදීම තුනයි පීධනයක පීදන දෙකට සමානයි කියලා එක තමයි අපි උපකල්පන අවස්ථාව. එනම් මේ සඳහාපිට උපකල්පනය ආදේශ කරන්න පුළුවන් දෙැම රතුපාටින් දක්වල තියන්නේ. ල අපි පකල්පනය කරපුය එක එන රතුපාඩයෙන් තිනන්න වෙනුවෙන් අපට පීබදීම තුනයි පීධනයක පීධනක කිය එක ආදේශ කරන්න පුළුවන්. නැන් අපි කරන්නේම් දකුණ පැත්ති අපට තියන පීවලින් තියන ප්‍රකාශණයක් එන මේ පීවලති යන ප්‍රකාශණය අප පෙන්න්නනවා මෙන්න මේ අවස්ථාවයි පීතියන එක වෙනුවට පීධන එක ය දුවම් පස්සේ ලැන්න ප්‍රතිඵලයේ මෙතන ලබාගන්න පුළුවන් කියලා අබලම කොහොත කරන්න කියලා. එතකොට ලකුණු ලබාදීමේදී මෙන්න පීධනයකට ප්‍රතිඵලය සලකා බැලීම සඳහා. පීදනයකට නිවරදිවිදියට මෙන මේයාගේ ලියන පීවල ප්‍රතිපඵලය ආදේශ කරලා. පීධනයකට අදාළ පදේ වන්නම ලියල ඒක ලියනෙකට ලුණු පහක් ගොල්ලාන්ගේ මාකිස්කීමකේ විංවෙලලා තියනවා යාපල මේක සුළු කල්ල බලනයක ්‍යාපි දන්නවා පීධනයක කියනෙ මතනත් තියෙනවා ඒවගේමතනත් තිනවා පීධනක පොදයි. ඒයග පී දැන දෙක කියනකත් පොදුයි එනම් මෙතැනින් ඉිතුර පී බදීම මෙතන පීධනක පී දන දෙක කියක පිට රක්ගක් කියයෙනවා එන්සා පි බෙදීම තුනවරක් දන එක කියල තමයි අපිට ලැබෙන්නේ මේ අපිට සුළු කරන්න පුුවන් පීදන තුන බදීම තුන හැබ අපට ඕනකමතියන්න පිදන එක කියනක වෙනම ලයාාගන්නක අපි ඟ පියවරේදී මෙන්න. මෙදන පී දන තුන කියන එක. මෙතන තියන මෙන්න මේ පීධන එක කියන එක. අපි ගනිමුූ මෙහෙම මෙ මෙතන තියන පීධන එක කියන එක. සහ මෙතන තියන තුන එක තැනකට අරගන පීධන එක බෙදීම තුන හැටියට ලියනවා. මෙතනනන අපට ඕන පීධන එකත් එක සම්බන්ධ කලියන්න ඒයින්ද පීධන එක කියන එක. මෙතන තින පීදන දෙක කියන එක ලියනෝ පීදන එක වරක් එක කියලා. ඉවස මෙතන තින පීධන තුන. ට පීදන එක දන දෙක කියලා මොකද අපට ප්‍රකාශනය පෙන්න්න ඕන පීදන එකට ප්‍රතිඵලය සතයැයි කියන එක. එන්නසා අපි මේ විදිර ගන්නවා එතන්දි අපටනවා දැන් අපිට පේනවා කලින්ංචි විච්ච එකේ ද මිනිල් පාටෙන් තියන මෙන්න මෙතන කලින්තිවිච්ච පීවෙනුවට පීදනඒ කියනක ඒදුවම් පස්සේ මෙ විදියට ප්‍රතිපලය අපට ලැබිල තියනම් යනවා මේ ප්‍රීවල අර්්ිෂයෙන්ම වැදගත් ලියන එක. එඉන් සසාමානයි ප සඳහා ප්‍රතිඵලයේ සත්‍යයයි උපකල්පනය කර විට එන් සමානයි පීදන එක සඳහාද ප්‍රතිඵලයේ සත්‍යයයි කෙනෙක. ලුණ ලබාදදී මෙන්න මේ ආර්වලාගේ පීදන එක අවස්ථාවේද පීදන එකට සත්‍ය වන විදියට ප්‍රකාශනයේ සුළු කල්ලියන එකට ඔගොල්ලන්ට තවත් ලකුණු පහ ලැබෙනෝ. ඉවගේම තමයි සාමාන්‍යයෙන් සමහරුට හිතනවා මෙතනින් පස්සේ ලකුණු ගනන් අපිත් ගාන සම්පූර්යම හැදුව කියලා හැබැයි. ගනිත අභ්‍යියෝහනය අපි පාවිච්ච කරන්න සියලු ධනපූර්ණයෙන් සඳහා පමණයි. එනිසා වැදගත්තය නවාම මෙන්න මේ අවසාන වා්‍ය ලියනක ගනිත අභ්‍යියුණන මූල් ධර්මයනුවම සියලුවෙන් සඳහා ධනපූර්ණයෙන් සඳහා ප්‍රතිපඵලය සත්‍යය වේ කියන එක අන්න ඒ කලිවීම සඳහා ලකුණු පහ අනිවාර්ය මුයගුල්ලන්ට ලැබෙනවා. බොහ අවස්ථාවනලදි ළමයි කරන දෙයක් තමයි අප පයන දෙයක් තමයි මේ අවසාන වාකය ලිය වෙන්නේ නැහැ. එතවට. පිහිතනව ගාන සම්පර්නය හැදුව කියලා හැබැයි සම්පූර් ලකුණු අපට ලැබෙන්න්නේ නෑ මුොද සම්පූර් ලැබීම සඳහ තියනමේ අවසානවාක්‍ය අපි ලියන්නේ නැති නිසා. රයි. එතුර ඒක තමයි දස් දාසය අගෝස්තුමාන්සි ගණ හැටියට අපිට තියන්නේෙ. අබලම තවත් ගානක් හදන්න.මික දහතිය අගෝස්තුමාසි, ගනිිත අභ්‍යියුණන මූල්ධර්මය භාවිතයෙන් සියලු ධනපූර්ණයෙන් සඳහා ආර්වරක් තුනයියාර් ධනයක ඉන්වරක් ඉන්දනය එක. බව මේ වර්ගේ බව පෙන්වන්න. එතුොර කලින් විදියම් ප්‍රකාශනයක් ප්‍රකාශනයක් තියනො සියලු ධනපූර්ණය සඳහමේ ප්‍රකාශනය සත්‍යයි කියලා පෙන්න්නන්න තියන්නේ. යි එතකොට ඔොල්ලන්න මතකයි ඉස්සල්ලම අපිකාරණ ගනිත අභ්‍යියෝනේදී එන් සමානායක සියලු ධනපූර්ණය සඳහා නිසා එන් සමානයි එක සඳහා ප්‍රතිඵලය සත්‍යයයි කියලා පෙන්න්නන එක. එතුොර වම්පැත්ත සහ දකුණු පැත්ත වෙනවෙනම සුළු කල්ලා අපි පන්නනවා. වම් පැත්තෙන්ගෙනාගේැයි දකුණු පැත්තෙන්ගෙනනාගේැයි සමානයි කියලා. වම් පැත්ත ගත්තොත් ආර් සමාණ එකේ සිට එක දක්වායන්නේ ආර් සමා මකද සමාන එක නිසා. තු එනිසා ආරවරක් තුනයි යාර් ධනයක ආර්වෙනට එක අදේශකරොත් අපටනවම් එක තුන දන එක එකයන්නේ හතරයි. දැන් අපිට දකුණ පැත්තොෝ විඉදිරම කරන් බලන්න පුළුවන් දකුණු පැත්ත අපිට තියෙන්නේ. ඉන් මරක් ඉන්දනයක වර්ගය එක එක දන එක දනකේ වර්ගේ සු කලන් පස පිටනවා හතරයි කියලා. ඒතරවම් පත්තෙත්ගේ හතරයි දකුණු පැත්තෙත්ගේ අගතරයි දැන් අපිට පුුවන් කියන්න වම් පැත්තයි දුණු පැත්තයි එක සමානයි කියලා. එත ලකුණු ෙදාදීමේදී කලින් වගේමයි. එන් සමානයි එක සඳහා ප්‍රතිපලය සත්‍යයයි කියලා පෙනනකට ලකුණු පහ කොයිගුල්ලන්ට ලැබෙනවා. ලේසියෙන්ම ලබාගන්න පුළුවන් ලකුණු පහ. හරිින්. ඒ ඊට පස්ස අපි රඩෝනා. එන් සමානයි පීට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කරමින් එන් සමානයි පීදන එකට ප්‍රතිඵලය සත්‍යයයි කියලා පෙන්නනයක. එනි සසාපි උපකල්පනය කරනවා. එන් සමානයි පී සඳහා ප්‍රතිඵලය සත්‍ය බව උපකල්පනය කරමු මේ සඳහා ලකුණු පහක් මේ උපකල්පනය ලිවීම සඳහා නිවරධදි විදයට උපකල්පනය ලිවීම සඳහා ලකුණු පහක් ොගලන්ට නිවරම ලැබෙනවා. ඉට පස්ස දැන් අපි ගන්නවා එන් සමානයි පීදැන එක සඳහා ප්‍රතිඵලය සත්‍යයයි ප්‍රතිඵලය සලකා බලනො. එතොට එන් සමානයි පීදන එකට සඳහා මෙන්න මේ ගත්තා අගේ උපකල්පනය කරමින් එන්සමානයි පීදන එකටගේ සාධනය කිරීම තමයා පී ළඟට කරන්න වන. එසා එ සමා ආර්සමාන එකේ සිට පීදන එක දක්වා තියනකොටස අපි හොයලා බලනවා. දැන් කලින් වගේම, අපි තියෙනවා ආර්වලාගේ එකේසිට පීදක්වා තියන ආකල විචාල ආර් සමමාය එකේසිට පිීදක්වා තියනෙක අපි උපකල්පනය තියනවා. එනිසා අප ආර්වලාගේ එකේසිට පීදක්වා තියන කොටස මේ විදිර ලියාගන්නවා. ඊට පස්සේ ආර් සමානයි පීධන එක කියන අවස්ථාව වන්නම ලියනු ආර් සමානය පීධන එක කියන කවස්ථාව වෙනම ලියනු ්‍රාර්වෙනුවට පීධනයක දැම්මොත් මෙතැති ආර්ාවෙනට පීධනයක තුනයි ආර් තුනයි පීධනක දැන එක දෑවට පුළුවන් එක සුළු කරන්න. ඇැරෙනවා දැංි අපේ උපකල්පනය ආර්වලාගේ ඒ එකේ සිට පිදක්වා ආර්වරක් තුනයි යාර් ධනයක සමානයි කියේලා අපි දන්නවා පීවරක් පීධනයකේ වර්ගයට. එනම් මේ වෙනුවට අපිට ආදේශ කරන්න පුළුවන් මේ පදේවෙනුවට පීවරක් පීධනයකේ වර්ගය. මේ පත්තට වෙන සුළු කරන්න පුළුවන් පීධනයක හෙමතියවා තුනයි පී දන තුන දැන එක කියන්නේ තුනයි පීදන හතර. ඩැං මේ ප්‍රකාශනය සුළු කල්ල පෙන්න්නනවා මේලබෙන ප්‍රතිපඵලය. පී දන එකට අදාළව තියන ප්‍රතිඵලයටම සමානයි කියලා. ඒත අප පනවා පොදදු පද සු කල්ගලමවා පී ලඟි ස්ටප්කේදී ඉගස් යිඩ් ෙද ර් මේ තින කලින් එකමයි දැන් මෙතනින් අපට පේනවා පී දන එක කියන පදය මේ පද දෙකට පොදුයි මං එන්සා පීධන එක කියක පැත්තකට ගත්තා. එතට මෙතනින් එනවා පීවරක් පී දන එක එත සුළු කරහම පීවර්ග දන පී කියලනවා මෙතනින්ගෙනවා තුනයි පී දන හතර මේ පදේ හැටියට. ඉතිරුවෙනවා. දැන් ඊළං අවස්ථාවදී සුළු කරන්න පුළුවන් සුළු කරොත්වර්ග පීධනක වරක් පීවර්ග දැන හතරයි පීදන හර දැන් අප සුළු කරන්්ඩෝනම එක පීදන එකට සත්‍ය වෙන විදියට ඇර පී වර්ග න හතරයි පීදන හතර කියෙක ගල්ලට බෝහම ේසියම් මතකයි මෙගලියන්න පුුවන් පී ධන දෙකේ වර්ගය කියලා මකද මුල්පදේවර්ගය පද දෙකේ ගුණිතේ දෙගුණේ සහ අවසාන පදේ වර්ගය නිසා. එ දැන් අපි අපේ තාගට් එක අපේ උත්සාහය තියෙන්න්නේ පීධනයකට සත්‍යයයි කියල පෙන්නන එක. එ මේ ගත්ත ප්‍රකාශනය අපි පීදන එක සුරූපෙන් ලියනවා පීධනයක ඒ විදිරම ලියනවා මෙදන පීදන දෙක කියන එක වංකල්ල ලියනවා පීදන එක දන එක හැටියට පීදන එක දන එක හැටියට. එම් මෙතෙදි අපිට පේන්නේ මේ තියෙන්න වෙන මොනවක්කත්නෙමයි අපි උපකල්පනයකරොත් පට සත්‍යයි කියලා මේ අපිට ැබිලතින්නේ පීදන එකට ප්‍රතිඵලයේ සත්‍යයි කියන ප්‍රකාශණය. නාාපි ගාන හදල ඉවරයි වගේ දැන් හැබැයි තවම සම්පූර්යෙන් ගාන හදලිවර නෑ. ද මෙන මේ පීධනකට ප්‍රතිඵලයේ ලබාගන්නට තවත් ලකුණු පහක් කොයිගුල්ලන්ට මේ විදියට ලැබෙනෝ . අපට දියන්න පුළුවන් එන් සමානයි පීට ප්‍රතිඵලය සත්‍යය උපකල්පනය කරල තමයි අපි මේ ප්‍රතිපලය ලබාගත්තේ එන් සාපි කියන ඉන් සමාමයි පී සඳහා ප්‍රතිඵලය සත්‍යය උපකලපනය කළවිට එන් සමානයි පී දන එක සඳහාද ප්‍රතිඵලය සත්‍ය වේ කියන එක. ඉට පස්සේ වැදගත්වවා මං කලින් කිවෝවාගේ ගනිත අභ්‍යියෝහනය මූලධර්මය අනුව මේ ප්‍රකාශනය සත්‍යය කියල කියන්න මේ අපි පාවිච්චි කල තින ගනිත අභ්‍යෝහන මූලදධර්මය එන් අනිවාරය මය ගුල් ලියන්න ඕන එකක් තමයි ගනිත අභ්‍යියෝහන මූලධර්මය අනුව සියලු ධනපූර්ණයෙන් සඳහප්‍රතිඵලය සත්‍යයයි කෙනෙක ඒ සඳහා තවත් ලකුණුපහක් උුගුල්ලන්ට ලැබනවා ඒ ආකාරයෙන් තමයි ලකුණු බෙදියයාම සිද්ධ වෙන්නේ ඒගේ ඔගල්න්ගේ උත්තර සැපීමක සිද්ධ වෙන්න ඕන වෙන්නත් තෝන ඔන්නන්නොයි ආකාරයට. හොඳයි දැන් අපි ඒ වගේ ප්‍රකාශනයක් දෙ ලි දාහනකේද සාච්චා කරේ සිම් ප්‍රකාශණයක් දීලා ඒ ප්‍රකාශනයේ සියලු ධනපූර්ණයෙන් සඳහා සත්‍යවන බව පෙන්වන එක. මේආකාරේ තින ගනිත අභ්‍යිහනටිකක් වෙනස්විදිිය එකක් ගනිත අභ්‍යිුණන මුල් ධර්මය භාවිතයෙන් සියලු ධනපූර්ණයෙන් සඳහා හතේ එන් දන දෙක අටේ දෙකයිෙන් ධනයක යන්න පනස් හතෙන් බෙදන බව පෙන්න්නන්න. මර කලින්කිව්වාගේ ආකාර තුනක්තියහා ගනිත අ්‍යහනය ඔගොල්ලන්ට සාධන විදිහලට මේක එක. ආකාරයක තියන ගැටලු ස්වරූපයා. කිසියම් දීලතියන ප්‍රකාශනයක් තවත් අගේකින් බෙදෙන බවපෙන්නීම සඳහා ගනිත අභ්‍යෝනය භාවිතා කිරීම. ොට ගැටලු විදික්‍රමය වෙනස් වුනත්, ගැටලු වල ස්වභාවය වෙනස් වනත්, හදන විදික්‍රමය ඒ විදිහටම තමයි. එසා ස්සල්ලම අපි කරන්න ඕනින් සමානයි එකට ප්‍රතිඵලය සත්‍යයයි කියලා පෙන්නන එක. එ අපි මේ දීලතියන ප්‍රකාශනය හතේ එන් දන දෙක දන අටේ දෙකයි දන. එFෙන් කියලඩියමු තුරට පහසුවීමක අංකනය කරගන්න. ත එෙන් සමාන එක වන අවස්ථාවදිී අපි එන්වලාගේකට ආදේශකරොත් මේක අගයන් සුළුකරොත් හතේ ධන කියන්න අටේ දෙ ද අප මේ සුළු කරත් එනවා අටසය පනස් පහක් කියලෙ නො සුළු කල බලන්න පුළුවන් අපිට. දැන් අපට ඕන මේ ප්‍රකාශනය පණස් හතෙන් බෙදන බව පෙන්න්නන්න. එන අපි කරන්නේ මේ අපිට ලැබිලතින අටසය පනස් පහ කියන පනස් සතේ ගුණාකාරයක් වෙනවාද කියලා බලනවා. අපට ලිහිසියන් කරන්න පුළුවන්. පනස්තෙන් බෙදල බලනවා අට පනස් පහනවා. පනස් සත කියන සාධකයක් කියන විදිට පනස් සතේ ගුණාකාරයක්, පනස් සත වැඩිකිරියීම පහළව කියල ලියන්න පුළුවන්. එහෙමලිවූයම් පස්සි. ඔන්න දැං අපිට පේනවා එන් සමානයි එක වන අවස්ථාවේදී. එවෙන් කියන ප්‍රකාශනය. පනස්සතිෙන් බෙදවා කියලා මොකද කිසියම් සංඛ්‍යාවත් පනස්සතිෙන් බෙදෙනවා කියලා කියන්නේ ඒ සංඛ්‍යාව පනස්තේ ගුණනාාකාරයක් හෙටල් ලියන්න පුළුවන් කියනෙක් දැන් අපි පෙන්දලතියෙනවා එන් සමාන එක් වනවස්ථායිද ප්‍රකාශණයගේ අටසිය පනස් පායි අටසිය පනස්පා පනස්ත වැඩිකිරීම පහළුවගේලියන්න පුළුවන් ඒකන් F එක කියනෙක පනස්සතෙන් බෙදෙනවා කියනක. මේ සඳහා එ සඳහා. න්සමානයි එක සඳහා ප්‍රතිඵලයේ සත්‍යවේ එන්සා මේකට ලකුණු පහක් ලැබෙනවා කලින්ගගේම හැමදාමත් වගේ එන් සමානය එක සඳහා ප්‍රතිපඵලය සත්ත්‍යයයි කියල පෙන්න එකට ලකුණු පහක් ොයිගුලන්ට අනිවාර්රයෙන්ම ලැබෙනවා. දැඟ එම් ඊනකට තියෙන් එන්සමානයි පී සඳහා ප්‍රතිඵලය සත්‍යය බව උපකල්පනය කරන එක. එනං අපි ගමු එන් සමානය එෆෙන් කියල ගත්යේ අපි එන් දැම්හාම එන එ කියෙ එක එන්වෙනුවට පීදැම්මැෙන් පස්සේ ලැබෙන ප්‍රතිපල්ලේද. අපිහිතනවා ප්‍රතිඵලය සත්‍යයයි කියල කියන්නේ F ප කියන එක පනස් සතේ ගුණාකාරයක් කියන එක. ත පණස් සතේ ගුණාකාරයක් කියන එක එනම් අපිගම පහලව කියන එක ගත්තොත් පහලව කියන්නේ ප අප පහලව කියනක පහේ ගුණනාකාරයක් වවෙන්න නම් පහලව ලියන්න පුළුවන් පහ වැඩිකිීම තුන කියලා. පහ වැඩි තුන කියල ලියන්න පුළුවන්. පහ වැඩිකිීම තුන කියල ලියන්න පුළුවන්. පස්සරත් න. පහ නමුත් අපිමතිෙන්දි දැන් අපිට පුළුවන් Fි කියන පනස් සතේ ගුණාකාරයක් නම් අපිට පනස් සත වැඩිකිරීමේ පනස් වැඩිකිීම කිසිම් නිකල සංක්‍යාවක්ඒ නිකල මොක්ද කියලා අපි හරිටම දන්නන්නේ නෑ ඒනම් ඒක පනස් සතේ ගුණකාරයක් හැටිට ලියන්න පුළුවන්කම තියනවා එන්නේ වෙන විදිට කේ කියලා නිකිල සංඛ්‍යාවක් පවතිනෝ. කේ කියලා. නිකිලංඛ්‍යාව පවතිනෝ. එතකොට ඒ නිකිල සංඛ්‍යාවේදී අපිට පුළුවන් ඒ නිකල සංඛ්‍යාවේ ඒ සඳහා අපිට උපකල්පනය කරයි පී සමානය පනස් සතයි කඒ කියලා දැන් අපි එන් සමානයි පීදන එකට ප්‍රතිඵලය සත්‍ය බව පෙන්වීම සඳහා මේ ප්‍රකාශනය භාවිතා කරන්න පුළුවන් හ ොඳයි එනද. ගත්තේ එන් සමානයි පීට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කරන එක එ අනුව. අප ඊට පස්සේ එන් සමානයි පී දැන එකට මේ ප්‍රතිඵලය ලැබෙන්න්නේ කොහොමද කියලා හොයල බලන එක තමයි ඊළඟගේ ස් එප්ප එකගේ දපිට කරන්න තියන්නේ. එනං මෙන්න මෙතන තියන ප වෙනුවට මෙතන තියන පී වෙනුවට පීවෙනුවට අපිට පී දන එක කියන එක. මෙතන තියන පී වෙනුවට පී ධන එක කියන එක පාවිච්චි කරන එක අබලමු කොහොමද කරන්න කියලා. ඒනම් පීධනයක මෙතන පීවෙනට පීධනයක දේශ කරා සුළු කරා එතොට මේ ඉන් සමානයි පීධනයක සඳහා අගේ ගන්නකට ලකුණු පහක් කොයිගොල්ලන්ට ලැබෙනවා ඒ නම් සුළු කරනවා අපි ද මෙතන තියෙන හතේ පීදන තුන කියන එක. දෙ මට මෙන්න මේක මතකේ තියාගෙන හතේ පීදන දෙක කියනක තිබුණොත් ඉහල ප්‍රකාශනය පාවිච්චි කරන්න පුළුවන්. එහනම් හ පී දැන තුන කියන එක මෙතැන තියෙන හත්තේ පීදන තුන කියන එක. අප ලියන්න පුළුවන් අංකෙලින්ම මෙතනිම ගන්න ලියන්න පුළුවන් එක හතාක් පැත්තකින් කියයලා ඉතුර ටිකලියනවා මෙහම හතේ පී දන දෙක. දැ මුල් ප්‍රකාශනය තියෙනවා අටේ දෙකයිපී දන එක කියන එක ඒ මත්තකේ ඇතියාගන අටේ දෙකයි පී දන එක කියක පැත්කෙල්ලියලා ඉතුරු පදතිටික වෙනමලියනවා. එතුට මෙතැන සුකොත් අටේ දෙකයිපී දන දෙක දන අටේ දෙකයි පී දන න්නේ එනම් දෙකයිපී දැන එකක් තියලා තබ දෙක් ඉතුරු වෙනවා එක අටේ වර්ගයක් අටේ වර්ගය කියල කියන්නේ හැට හතර අපි පැත්තකින් ලියනෝ. එතකොට එහෙම ලියනකොට එී ධන එක කියනෙ කොයි වයාගේය එනවා දැංගිට පුළුවන් දැංගපිට පුළුවන් පදය සුළු කරලා මේ එෆීවෙලා අගේ පාවිිච්චි කරන්න. දැන් අපි බලමු Fී දන එක අගේ කොහොම දෙන්නේ කියලා. මේකතම අපි කලින් සුළු කරපු එක Fි දන එක කියන එක දැන් අපි අර කලින්තිවිච්ච ප්‍රකාශනය මෙතනින් හතවරක් හතේ පී දන්න දෙක කියන එක තියනවා මං මෙතෙන්ට හත පොදව වෙන විදටලින් ප වන හට හරක්. හට හතර වරක් අටේපීධනක කියනෙ ඒඒ කොටක් දෙකට වෙන් කරගන්නවා හත්වරක් අටේ පී ධනක සහ පනස් හත වරක් අටේපී ධන එක හැටියට. එකරක් හෙම කරන්න හතුව තමයි මෙතනක් තියෙනවා හත එනම් මෙතනින් හතක්තිවුණොත් ඒ හත පොදු පදයක් හැටට ඉවතට ගන්න පුළුවන්. දැන් අපි මේ පද දෙකින් හත පිරිට අරගෙන මෙතනින් අපට එනවා හතේ පී දන දෙක දන අටේපී ධනක හැටියට. දැන් ඊනඟට අපට පුුවන් මෙතෙදී. ඔගලන්ට අපේ උපකල්පනය අන හතේ පී දන දෙ දන අටේ පී දනක එකතමයි උපකල්පනය කර එෙන් සමානයි පීට ප්‍රතිඵලය සත්‍යයයි කියලා ඒබිනෝට අපට ආදේශ කරන්න පුළුවන් පනස් හතේ කේ හැටියට එකතමයි අපි උපකල්පනය ගත්ත ප්‍රතිඵලය. දැ මේ පදක දිහා බැලුවම් පේෙනවා පනස් හත කියන එක පොදයි පනස් හත කියන පොදුවයි එගේ පොදු පදය අපි ඉවතරගන්න පුුවන්. මෙන්න මේ පීදන එක සඳහාමය ප්‍රතිඵලය ලවාාගනීම සඳහාපට තවත් ලකුණු පහක් මාකිස්කීමකේ ලැබිල තියනවා. එතකොට දැන් පනස් හත පොදයි මෙතනින් එනවා මෙත හතයිකේ වෙන්න ඕන හතයිකේ කියන මෙතන අටේ දෙකයි පීදනක කියනක ම මෙතන තුරුව න මෙතන හ ඩුයිටයිප මිස්ේ. පනස් හ දු පපද හැට පිට ගත්තොත් හැයි කේ ැන තුරුවෙනවා ඉට පස්සේ ටේ කයි පී දනයකයෙනවා. මේක පේනවා අපිට කේ කියල කියන්න නිෙනිිකිලයක්, අටේ දෙයි පී ධනක කිය ෙත්නිකිලයක් එහෙෙනම් මේ අපිට විල්ලතියෙන ඇටම පනස් සතේ ගुුණකාරයක්. එන इන් සමානයි පීධන එක වන අවස්ථविදිීත්. අපිට විල්ලතියනවා පනස් සතේ ගुුණකාරයක් මේ ප්‍රतिපලය ගත්තොත් අපට කියන්න පුළං F4P දනක ඉන්සමානය පීදනව එක අවස්ථාවේදී පනස් හතිंग. ेදනවා කියන එක. එතකො ඒ සඳහා මේ प्रකාශණයට ලියනට ගල්लाගේ පහුගේ ප්‍රශ්න පत्रයයේද ද දසේද ලුණු පහක් ලැබිලා තියෙනවා. නම් පොදුව අපි ියන प्रකාශනය එ සමානයි पी සඳහා ප්‍රतिඵලය සත්‍යය උපකල්පනය කරට इन සමානයි पී ධන එක සඳහා ප්‍රतिඵලය සත්‍යवेේ ඉ පස්ේ ගනිත අभ්‍ය्यහන මුූල ධර්මය අනුව අපට කියන්න පුළුවන් සියලුම ධනपूර්ණයෙන් සඳහා හතේ එන් ධනයක දන අටේ දෙයි ෙන් ධනක යන්න පනස් හතයෙන් බෙදේ කියනක මේ සඳහා ලකුණු පහක් කොයිගොල්ලන්ට ලැබෙනෝ. ්‍ර මේ සඳහා තවත් ලකුණු පහක් ඔගල්ලන්ට ලැබෙනෝ. දපේ චම්පිකාමි සින්න යයාගේ දුමවිනිසර රන්නවා අපට ගනිත අබුණේ පොදුවේ ළමයිකර වැරදිමුණවාද කියල කිවොත් අපි පොඩක් ඒකටඒ එක කතා කල්ල බලමු චම්පිකාමිස් අපි දන්නවා දැන් පර්තිීන එක්පීරියන්ේ එකත් එෙක් පහුගගේ ප්‍රශ්න පත්‍ර දිහා බලලා පොදුව අපි කියමු මොනවගේ වැරදිද පොදුව කරන්නේ ගනිිත අභ්‍යුවන මේ ඇතරම බොහොම ලේසි ගානක් හැයි සමහ සයට හැත්තෑව කසුවක් එතර ලමයි ප්‍රමාණයක් තමයි සම්පූර්ණ ලකුණු ගන්න න. තවත් ීයට විස්්සක් තිහක්්‍යර ලමයින්නවා සම්පූර්ණ ලකුණු ගන්න නෑ. ඉතාමත්ම හිතන නැතුවරෙන විට මිස්ටේක් නිසා තමයි මේගේ ලකුණු ගන්න නැත්තේ හොඳයි මොවා දේවල්ද. ද සකිෝ වගේ අපි දැකපු දෙයක් තමයි. දරුවෝ ගොඩක් වෙලාවට අර ශ්‍රීණිය කාරයෙන් තියෙන ගනිිතබ්‍යුුණ්‍යය ගැටළුවක් විසඳන් දෙයද්දී. එන් සමානයි ඒකට සත්‍ය බව පෙන්වීමේදී. ඒගල්ලො වන් අත පැත්තයි, දකුණුුවත පැත්තයි වෙන වෙනම ලබාගන්න නැහැ. එකටම තියාගෙන වම් පැත්තයි, දකුණුවත පැත්තයි දෙකම සුළු කරගෙන යනවා. ඉතින් එතකොට ලකුණු පහ නියමිට පරිදි ලැබෙන්නේ නැහැ. ඒක නිසා අනිවාරයම ගන්න ඕනේ. වං අත පැත්ත වෙන මයි දකුණුවත පැත්ත වෙන මයි අරගෙන එන් සමන එකට සත්‍ය බව පෙන්නෙන කොට අපි සතෙන්න්ටයම් පොඩ්ඩක් මුලම එකට ඕ මේ අංකාරයට වංගත පැත්ත දකුණුවත පැත්ව වෙන වෙනම සුළු කරන්න ඕනි සමහරක්කය කරන්නේ මේ ප්‍රකාශනයේ මේ කත්තියාගන මේ කත්තියාගෙන එන් සමානයික දෙපත්තටම මේ විද්‍යට මාදේකරගයව එක එතනෙද නමිත පරිදි ලුණු පහක් උගලන්ට ලැබෙන්නේ ඇතිවෙන. ඉල්ඟ දෙවනිිය අවස්ථාවදි දෙවැනි පියවරේද අපි උපකල්පනයකට යනවා එන් සමානයි පී සඳහා ප්‍රති පලය සත්‍යයයි කියන්නේ. එකට අපේ සියලූම ඒවා ධනතූර්ණ සංඛ්‍යයා සඳහා එන් දනපූණ සංඛ්‍යයා සඳහා තමයි මේක සත්‍යය කියලා පෙන්නන් දෙයන්නේ. එතු පිකිී ලිියත් අලුතෙන් එකක් හැඳුල්ලුවෝත් පී කියන්නේත් දැනපූර්ණ සංඛ්‍යාවත් බව සඳහන් කරන්නත් තෝනි දරුවෝ ඒකත් අමතක කරලා තියෙන බව අපිට පෙන්නලති පෙනීලා තියෙනවා. ඊනට තවත් එකක් තමයි. මෙන්න මේ ශ්‍රේණියකනං අපි මේ සිග්ම ලකුණ දානවා. ඒ සිග්ම ලකුණ දානහොට එකේ සිට පීදක්වා කියනකොට සමහර බරෝ මෙන මේ ආර් කියන එකක්. වලින්ම ලියන අවස්ථා අපි දැකළ තියෙනවා සමහරක් ප්‍රශ්පත්තරව වල එකට ඒත් තිකක් සැි කලිමත් වෙන්න ඕේ මොකද ක්මට ක්මට ලයාාන යනකොට දරුව එකකක් ලියන වෙලාව තියෙනවා. ඊට පස්ස අප අවසාන පීරට යනකොට එ සමාමයි පීදන එකට සත්‍ය බවවෙන්නන්ද යනකොට හුඟත්ම හොඳයි උපකාතන මත තමයි ප්‍රතිඵලය ලබා ගඩ යන්නේ එහෙම නං අපිට ඇත්තටම වෙන්න ඕනේ පීවල හැම එෙන් සමානයි සඳහා සත්වය කියන එකේ පද සියල්ලම පීධනයකෙන් ප්‍රතිස්ථාපනය වෙලා තියෙන්න ඕනේ. ඒක තමයි අප සාධනය කළ යුත්තේ එතකුට එහෙම උුණහම අපි තත්තකින් සාධනය කළ යුත්ත මේකයි කියල ලියාදම තියන වනම් අපිට පොඩි පහසුවක් වෙනවා උත්තරය හදාගෙන යනකොට ලබා ගන්ඩ. අවසාන වගන් පීදී ළමල් හිතනවා අපි දැකපු දෙයක් තමයි මේ මාකින්වලදී ගනිත් එන් සමානයි පීට සත්්‍යයකන උපකල්පනය මත එන් සමමානයි පී දනකට ප්‍රතිඵලය සත්‍යය එනිසා සියලු ධනපූර්ම සංඛ්‍යා සඳහා ගනිත අබ්‍යන්න මූලධර්මය මගින් ප්‍රතිඵලය සත්ත්‍යය කියන එකට සමරක් දරු ගනිත අබ්‍යියුන්න මූල ධර්මය සත්‍යවයි කියලලියනවා. ඒකත් වැරදියක් මොක දෙේතුොටත් ලකුණු ලැබ ලබාදීමේදී ඔය කොම කලබලේට කරන දේවල් එනිසා. පුළලුවන් තරන් අප බොහොමෝංකද මේක තමයි පලවෙනි ප්‍රශ්නය ප්‍රශ්නපත්තරේ එක නිසා බොම සංයමයකින් යුතුව ඉතාම ලේසි ප්‍රශ්නයක් මේ පියවරවල් ටික කෙලින්ම්ම ලියාගෙන ගියෝතින්. අපිට පුළුවන් මේ ප්‍රශ්නයට ඉතාම සාර්ථක පිළිතුරක් ලබල දෙන්න සමහරක්යි හිතෙනවා හැබැයි එන් සමානයි පීධනකට සත්‍ය බව පෙන්නීමේදී තලවෙනට එෙන් සමානය පීදන එකට ලියනවා ලියල මැද ටිකල තුර කරන්නතුව. අර අවසාන ලකුණු පහගන්ද අසා. තමන් ලියන භගන්තයන්න ඒ වගන්තය විතරක් කියල මැදමකුත් නැතුව කියලා තියවා නමුත් එහෙම රයි කියලා ලකුණු පහක් ලැබෙන්නේ න එවැනි දේවල් තමයි ගොඩක් කවෙලාට පේලදරු කරන්නේ පලවෙනි ප්‍රශනේදීක් ගමස්තුති චපිකමස් දුමින්සරුතර ප ල් අවස්ථාව දුින්දසට මොනවද කියන්න ලුවන් කම තියෙන්නේෙ එමනවාද කියන්න දවල්ද කියන්න තියෙන්නේ කියලා ඒවගේ මයි ගොල්ලට මක්රන්න කැමති. ගොල්ලට මේ කතා කරන අතර මොහරි ගැටලුවක් තියෙනවනම් ඔන්ලයින් වල නොගොල්ලන් හන්න පුුවන් දුමින්දසර් සහ චම්පිකාමිස් ඒ ඒ ප්‍රශ්න තෝරගෙන අපට අවස්ථාවක් ලබාදේ ඒ ගැටලු වලට ඔගොල්ලන්ගේ ගැටුලට විසඳන්නේ කොහොද කියලා. මේක නි තියන ගාන කර කලින්ති විච් ගානම මතකහැට මේ එකක දස් පහල ව ගන නමු කාල පිළිම ප්‍ර්නයක් තියනනිසාම ගා උගොල්ලන්ට ඉතිර කරලා ඉති තර කියන්න ඇතටම. දනපූර්ණය සඳහා අටේ එන්රින තුනේෙන් කියන යන්නඒ පහේ පූර්ණ ගුණාකාරයක් බව පෙන්න්නන්න කලින් අපි කතාගර දීල තියන ප්‍රකාශනයක් පනත් සතේ ගුණනාකාරයක් බව පෙන්න එක මේකක් ඒ ආකාරම ගනක් කිද මංගන හදැන් උත්සාහරන්න ම ද අපිට සීමමිත කාලයක් ෙන්නේ තව ගනම් ගඩක් වර්ග තියන ොතා කරන්න එතෙන්ටයම කාලේ තිබුණු තයිමම්ම එතන්ට එන්නම්. ඉව ඔගල්ලන්ට තවත් පල ්‍රශ තේ ැබ ගනත්තමයි සුද්ධගනත යටටේ පලවනි ප්‍රශේහ ව ප්‍රන පත්‍රේ පාංක සහිත අසමානතා. මාපාංක සහිත අසමානතා ගන ද ගන්ගේ බලපොරොත්වෙන් අපිේ නොයකට ගෙනුම් පල කියල තාර්ික සංඛ්‍යාවක මාපන්කය කියන මොකද කිලිබද අවබෝධයක් තියෙන්න්න ඕන. වගේම මාපාංක සහිත සරල අසමානතාවයක ප්‍රස්ථාරයක් අඳන්න කොහොමද කියන එක එවගේම මාපාංක අන්තර්ගත සරල සමානතාවක වGය හා ප්‍රස්ථාරිකව විසඳන විදි මේ පිළිබඳ අවබෝධයක් ඔයගොල්ලට තියන ඕන. ඒවගේ මතමයි මෙන්න මේ ආකාරේ තිය ගලන් ගුරුත්ප ේ සහට ගුල්ලන්ට අවබෝධයක් තියෙන ගරුවත්පොති තියෙන ෙ ම රගන යෙනන්නේ මෙන්න මේ ආකාරයේ ඒ අජ සිතයකඒ වයි සමානය මාපංකඒ ආකාරය 1 ද B, පල මාපංකය දැනබ මෙින මේ වගේ විධස්වරූපයේ ඒකජ සිතයක්. මාපාංකය එන්න පුළුවන් සියලුම ස්රූපයේ ප්‍රස්ථාරයක් අදිරි විදිෝ ගුල්ල දැගන තියෙන්න ඕන. එ වවගේම තමයි වර්ගජ ප්‍රකාශනයක මාපාංක තෘතියක්, වර්ගජ ප්‍රකාශනයක, මාපාංකයක් තියෙනවන ඒ මාපාන්ක අතා දාල ප්‍රස්ථාය අන්දිරි දිත් ොල්ල දැනක තියන්නන ඕන. එ මෙනගේ සරල අසමානතා මාපක සහිත සරල අසමානතතා බිසඳලා ඒ අසමානතාවයන් තෘප්ත කරන එක්සල ගෙන් මොනෝද කියෙ හොය විදිියගොල්ු දැගෙන තියෙන්ට ඕන. අබලම් පුංචි උදාහරණ කීපයක් දෙදහස් දහට අගෝස්තුමාසිද උසත්වලලා ප්‍රශ්නපත්තරීති විචි ගැටුව. වයි සමානයි තුන ප්‍රින මාපාංකයෙක් සහ වයි සමානයි එක්්‍රිණ එකේ මාපාංක වක්්‍රවල ප්‍රස්ථාර එකම රූප සටහනක අඳන්න. එනයින් හෝ අංක්‍රමයකින්, මෙනම අසමානතාවේ මාපංකක් දන මාපකක්්‍රින එක කුඩා හෝ සමානයි අසමානතාවේ තෘප්ත කරන සියලු සාතතිික සංඛ්‍යා සොයන්න. එතට මේ වගේ වෙලාවකදී අපි දැනගෙන තියෙන්න්න ඕනා වයි සමා තුනරන වයි සමානයි එක්සල මාපාං ප්‍රස්ථාරයයාන් ඉන්න කොහොමද කියලා ඒවගේ වයි සමානයික්රින ඒ මාපංක සිතය කොහොමදදිඉන්නන්නේ මේක එකම ප්‍රස්ථාරයන් දින්න අවශ්‍ය වන දත්තය එකතු කරගන්න කොහොමද කියනකත් අපි අවබෝධ කරගන තියන්න ඕනා. අබදම් පියෝරෙන් පියවර ඉසල්ලම අපි ගත්තොත් එක සිතයක් වයි සමානයි තුනරන xක් කියන එක අපි අංකනය කරන වයි එක කියලා වයි එක සමානයි තුනරන x. දැන් මෙතන්දී මාපාංක xක් කියන එක. ගොටම දන්නවා මාපාංකක් එක් රිනාගයක් නම් බිඳුවට වඩ කුඩානම් මාපාන්කක් කියෙල කිය වික්. එක්සලාගේ දනාගේයක් නම් මමාපාන්කේක් කියෙල කියක් මෙන්න අර්ත දැකීම තමයි අප පාවිච්ච කරන්නේ සාමාන හ දක්තර ියන රම මේ කොටස ල ැතුනට මක්න ම මෙතැන් ම හැදිලිකරීමට සඳ ොටස ියල තින්න ගොලන්ට ඒ යනුන් වයි එක කියන එක. Y කියනකම් වෙෙන්න්නෝඕන මෙතැන එන්නඕන y y කියන එක තු ධන x xගේ රිනවෙනකොට මාපක x කියෙ රින x රින x කියනක රිනත් එක් වැඩුුණනාම තුුණන දන xක් හැටේනවා.ඒවගේම xක්ලාගේ ධනාගයක් වෙනකොට මාපංගේ x කියලකන x තුන රින මාප x ක කියෑන x තුන රින. එ මෙන්න මේ ආකාරය ලියන එක y කියන සිතය? එක්සල අවස්ථා දෙකට වනස විද මේවාගේහටන අපි ස්ටෙප් පංක්ච එක පියවශතයක් කියලා අන්නන්නේ පියවර සිතයේ එක්සලාගේ කුඩයි බින්ඳුව සහ එක්සලාගේ විශාලහෝ සමානයි බිඳුවන අවස්ථාවදී. වයි එක කියන ශ්‍රතය අර්ථදැක්වෙන විදිහ මේ විදිර ලියාගන්න ඕන. එහෙමලියගතන් පස්ේ අපට පේනවා එක්සමානයි බින්දුුව අවස්ථාවවිදි තමයි පැත්තට කඩෙන්නේ. එන එක්සමානයි බිඳදුව කියන ලක්ෂය වැදගත් ලක්ෂය. न क्िकल ॉ नेी तो एकरीने के मापा एक 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 के अर्थदक् की मान मापान के एकसलाගේ एक වा कुाउन एकने के मापा के क्या रीनने सुुलु हम रिने एक् दाना एගේ एकගේ एकट ව विशाल हो समान වෙන को खैलीम एकने के मापा के केमा सा ा කියने अी पवर सन හැटिए ई वाගේ अर्थदक्කීම अनुकूල लिया න්න එහෙමලියයා ගත්තැන් පස්සේ මං අර කලින් කිව්ව වැදගත්තක පලවෙනි ශ්‍රිතය වෙනස්වෙන් එක්සමානයි බින්ඳුවේදී එන එක්සමානයි බිඳුව කියනක වැදගත් ලක්ෂියයක් ඒවගේ එක්සමානයි එකේද තමයි දෙවන ලක්ෂය වෙනස්සෙන්නේ එන එක්සමානයි එක කියන එක වැදගත්වන ලක්ෂයක්. මේ වගේ මේ පීවර ඇත්තර ගන්න ගොල්ලො උත්තර ලියනකොට ලිවේ නැතිවුණනත් හිත තියාගන්න න මේ විදිර තම අපි කලාප වංකරගන්න ඉන්ටවර්ල්ස් වංකර ගන්න කිය එක. රවස්ථා සලකන්න ඕන ක්සලාගේ කුඩයි බිඳදුව වෙනකොට මොකද වෙන්නන්නේ ඒවගේ මක්සලාගේ බිින්දුවයි එකයි අතර මේ ක්‍රටිකල් මේ දගත්න ලක්ෂක අතර තියනකොට එක්සලාගේ මොකද වෙන්නේ ඒගේ එක්ෂලාගේ එකට වඩා වැඩි වෙනකොට මොද වෙන්න එක වවෙවම සකාා බලන්න ඕන. ඒ හින්දා දැන් අපි බලමු මෙන්න මේ වක්්‍රවල චේද ලක්ෂ ොෝද කියලා මොකද අපට මේ වක්්‍ර දෙකම එකම සටහනක එක තලයක එක සටහන කඳන්න ඕන එම් මේ වක්්‍ර දෙකක් තියන වන ගේ වක්ක්‍ර දෙකවල චේදන ලක්ෂ සලකීම අතිශේමයදගත් එන් ස ඊීළඟ පියවරේදිී බලන්න අපි මේ අවස්ථාවද වයික සහ වයි දෙක මේ විදර අරර්ථදක්වල තියෙනකොට මේ එක් එක් කලාපොල චේදන ලක්ෂවල් තියනවද කියලා බලනවා. එන් අප මුලින්ම සලකා බලනො එක්සලාගේ බින්දුවට වඩා කුඩාවිට අපි දන්නවා චේදන ලක්ෂවල්දි වයි කණ්ඩාන්ක සමානයි එ වයික සහ වයි දෙක ව එකක සමානයි වයිදක කියන එක අවස්ථාව අපි ගන්නවා එක්සලාගේ බිදුු අවස්ථාවය පින්නේ එනම් තුන රිනෙක් වයි දෙක කියන කර්ත දැක් කියන්නේ තුන දන එක්ටට එනම් වයි එක කියන්නේ තුන දන වයි දෙක කියල කියන්නේ එක්සලාගේ එකා බිඩා කුඩයි කියන එකට වඩා කුඩයි එකට වඩා කුඩාාවෙනකොටා වයි දෙක අර්ථ දැක් කියන්නේ ්‍රරිනේක් න එක හැටියට එනම් මෙතන න රිනෙක් දැන එක එම් මේක සුළු කරම් පසට නවා එක්සලාගේ ට සමානයි කියලා එක්සයි රිනේක කියනක මේ කැමතියකට ආදේකරන්න පුුවන් තුුණ දන ක්ටෝ රිනේක් ැනකට තුර වයිවලාගේ නවා දෙක හැටියට එන එතනින් අපට එනවා එක්සලාගේ බිින්දුවට වඩා කුඩා වෙනකොට චේදන ලක්ෂය රිනයක දෙක හැටියට එන එක වැදගත්වන ලක්ෂයක් එක්සලාගේ කුඩයි බිින්දුවනකොට චේදරන ලක්ෂයනෝ රිණේක දෙක කියනක. ඊළඟ කලාපය එක්සලාගේ බින්දු අයි සහයි එකයි අතර තියනකොට ඒ පාන්තරය තුළද. එක්සලාගේ බිින්දු වයි එකයි අතර වෙනකොට අපි බලනවා මේ චේදන ලක්‍ෂයක් පවතිනවද කියලා. තොර කලින් වගේ මයි වයි එක සමානයි වයි දෙක. ඩැන් අපී එක්සලාගේ දනාගයක් හැබයි එකට වඩා කුඩයි. එක්සලාගේ දනාගයක් නම් වයි එක කියන කර්ත දැක්කෙන්නේ තුනරෙන එක් හටියට එනම් වයි එක වෙනෝට තුනරන. වයි දෙක එක්සලාගේ තාමත් එකට වඩා කුඩයි එකට වඩ කුඩා නම්ක්ෂරිණ එක හැටියට අර්තාදක්කන්නේ මේ කාදශ කරනවා මෙතනින් අපට එනො තුන සමානයි. එක කියලා. අපි උපකල්පනය කරොත් මේ දෙක චේදනය වෙනවා කියලා. වයක සමානයි වයි දෙක කියලා එ තොඩ අපිටන්නේ තුන සමානය එක කියලා. අපි දන්නව තු එකට කවදාකල් සමාන වෙන්නේ නෑ එ අපේ උකල්පනය වයක සමානයි වෛදක කියන උපකල්පනය වැරදි නිසා තමයි මෙතන විසංවාදී ප්‍රතිඵලයක් තුන සමානය එක කියලාගයක් ඇවිල්ල තියන්නේ නිසා පේතනින් කියනවා චේදනය වෙන්නේ නෑ කියලා අපේ උපකල්පනය වැරදි චේදනය වෙරා කිය වෙනවා කියල උපකල්පනය කරොත් තමයි. ු සසාමාන එක කියනක විංවාදී ප්‍රතිඵලය ලැබෙන්නේ එන එතරින් අපට කියන චේදන ලක්ෂයක් නෑ කියලා. එතකොට මේ වගේ බින්දුව සහ එකාතර චේදන ලක්ෂා නෑ. ඉඩබස් බලවා එක්සලා එකට වඩා වැඩි වෙනකොට මොකද වෙන්න කියලා කලින් වගේ මයි වයි එකක සමානයි වයි දෙක ත වයි එක සහ වයිදක යිදට තමායි අර්ථ දැක් වෙන්නේ දැන් අපින්න එක්සලාගේ එකට වඩා වැඩි අවස්ථාව එකන එක්සලාගේ දනාගයක් වයික කියන තුන රිනක්. ඒ කියන තුනරිනක්ක්සලාගේ එකට වඩා වැඩි ඒ ඇන වයිදක කියන්නේ ක්රින මේක සුදුු කරම් පස්ස අපට ලැබෙනවා එක්සලාගේ දෙකයි එක්සලාගේ දෙක අපි ආදේශ කරහම වයිකට හු වයිදකට අපිට නො චේදන ලක්ෂය දෙක එක කියලා. එනම් එක්සලාගේ බිින්දුවට වඩා කුඩාාවෙනකොට එක චේදන ලක්ෂයක්කාව එක්සලාගේ බින්ඳුව සහ එකකාතර කිම චේදන ලක්ෂයක් ෑ එක්සලාගේ එකට වඩා වැඩිවෙන කොට අපිට චේදන ලක්ෂා තියෙන. මේ චේදන ක්ෂ ලබාගැනීම සඳහාගොල්ලට ලකුණු පහක් මාකින්ස්කීම එකේ ලැබිලා තියනවා. ධ්‍යමප්‍රති ඒකම් ප්‍රස්ථාරය අඳන්න අපට කියන ප්‍රස්ථරය අඳන්න කියලා එක්සහවයි අක්ෂ ලකුණු කරා ඊට පස්සේ අපි කරන දෙයක් තමයි අපිට වැදගත්ත ච පොයින් එක්සමානයි බිින්දුවයි මෙතැන්දි එක්සමානයි පලයිනිය අන්දිනවා වයි එක කියන එක එක්ස බින්දුවට වඩා කුඩාත් සහ බින්දුවට වඩා විශාලා අවස්ථාව. එදෝට එක්සලාගේ ගේදී අපට ප්‍රස්ථාරේතියන්නේ තුන දන එක්. තුන දැන එක් කියනක ඔොගොල්ල දන්නවා මේ සල් රේකාවක්. වයි සමාන එමෙක් දැන සයාකාරය තියන සමීකරණයක් නම් එතන නිරූපණය වෙන්නේ සල් රේකාවක් එතොේ එක්සල සංගුණ එකයි එකැන අනුක්‍රමය ධන එකවන සල්රේකාවක් ඒ සල්රේකාවක් අපිටන් දින්න පුළුවන් මේ විදියට එක්සලාගේ කුඩයි බිින්ඳු එනකොට මෙන්න මේ වගේ සල්රේකාවක් ුක්්‍රමණය ධනයකයි එක්සලාගේ බිදුවදී වෛවලාගේ තුනයි මේ වගේ බින්දුව තුන කියන ලක්ෂයරා මේ වගේ යන සල්රේකාවක්. ඔයවගේ අපිට පුළුවන් එක්සලාගේ ධනවෙනකොට වෛක කියන්නේ තුන රිනේක් ඒක අනුක්‍රමණය රිණේක වන සල්රේකාාවක් රිිණේක කියල්ක න මේ හැඩේ තියෙනෙක් අපිට ඔය වගේ ප්‍රස්ථාරයන් ඉන්න පුළුවන්. ඉටමස වයි දෙක කියනක ත මේ තියෙන්නේ අපිත්තටම වයි සමානයි තුන දැන එක් කියන ශාකාව මේ තියෙන්නේ වයි සමානය තුුණ රින එක් කියන ශාකාව. ඉනස අපටි පුළන් වයි දෙක කියන්න මෙ මේ සිතය කලින් වගේම කලින් වගේම අපිට එකට වඩා කුඩා වෙනකොට එනම් අපි මෙතන එක කියන එක ලකුණු කරගන්නවා එක් සමානය ලුණරන්න එකට වඩා කුඩා වෙනකොට මේ තියෙන්නේ වයි දෙක කියන්නේ රිනක්ස් දන එක කියන සල්රේකාව එකන අනුක්‍රමණය රිනය එකක්වෙච්ච සල්රේකාවක් අන්තක් කණ්ඩය දන එකයි. එවගේම ඉනගේ එකදී. එක්සලාගේ එකට වඩා වැඩි වෙනකොට වයි දෙක කියන්නේ එක්ෂිණය එකයි එකන අනුක්‍රමණය දැන එකක් සහ අන්තක් කණ්ඩේ රින එකක් වූ මේ වගේ තියන සල්රේකාවක්. එතට මේකෙදී කොලපාටිං ඔයගොල්ලන්ට පේන්නේ වයි දෙ කියන ප්‍රස්්ථාරය රතු පපාටිං ඔයගොල්ලට පේන්නේ වයි එක කියන ප්‍රස්ථාරය. එතොට මේ වැදගත්වන පොයින් එක් සමානයි රිනේක එක් සමානයි එක එක් සමානයි දෙක. දැ චේදර ලක්ෂ හැටියට තමයි ක්ෂි න එකක කියනකාවේ. එතු ඒ චේදර ලක්ෂ කියනක ඔගොල්ලෝ සටහන් කරලා තියෙන්න්න න ඒක් ඒවගේ තුමයි එක් සමානයි දෙේදි චේදනය වනවා කියනක උගල්න්න ලියල තිෙන්න්න ඕන ඒවගේ ක් සමනයි ඒ දදි ස බිද ද බින්දුවන අපට ිව ැතිවනත් ක වන්න මක ක්ෂදක ේදනයවන. ිදු හැදර කොහොමත් තිියනවා හැයි මෙන්න මේ කොල්පාටිින් දැක්කන වයිදක චේය වෙනස්වෙෙන්නේ එක් සමානයි එක කියන ලක්ෂේදී. මෙන්න මේ ලක්ෂටික ලකුණු වෙලා තියෙන්න ඕනේ ඒකත් ලකුණු වෙලා මේ චේදන ලක්ෂටිත් හරියට ලුණු කරත් තමයි ඔගොල්ලන්ට ඒ ප්‍රස්ථාරයට අනු අදාළ වන සියලුම ලකුණු ටික ලැබෙන්. එතට මෙන්න මේ කොළපාටිින් දැක්ක නො වයිදක ඇඳීම සඳහා ලකුණු උපහයි ඒ වගේම වයි සමානයි වයික කියන ප්‍රස්ථාය ඇදීම සඳහ තවත් ලකුණු පහක් උගලන්ට මාකින්ස්කීම එකේ වෙංගලා තියෙනවා. දැං අපට අහන්නේ දීන තියෙන ප්‍රකාශනය තියන්නේ මාපංකක් දැන මාපාංක ක්ෂ එක කුඩා ෝ සමානයි තුනවන අවස්ථාවේ ප්‍රස්ථාරය ඇසුරෙන් අපි ඇඳපු ප්‍රස්ථාරය ඇසුරෙන් මෙන්න මේ අසමානතාවය තෘප්ත වන එක්සි අගයන් ටික හොයෙන එක. දැඟ අපට මේක ඉදි බැලුබැල්මට වයික හෝ වයි දෙක පෙන්නේෙන ඉනිසා මේ ප්‍රකාශනය අපි සකස් කරගණ්ඩෝනා වයි එකහා වයි දෙක පේන විදියට. එතො සුළුකරොත් මේක්ෂිණ එක මේ පැත්තතියාගෙන මේ මාපාංකක් එහ පතරගෙනත් චොත් තුනරන x ඒ අපි ලියපු මාපාකක්ෂිණ එක කිය කියන්න වයි එක ඒ වගේම තුනරන මාපාක කියන්න වයි දෙක. එහෙනම් අපිට මේ අසමානතාවය තෘප්ත කරනවා කිය කියන්නේ මේ අසමානතාවය තෘප්ත කරනවා කියල කියන්නේ වයි එක ප්‍රස්ථාරය කුඩා හෝ සමානයි වයි දෙකවන කලාපය.ඉන්නේ අදාලකොට තමයි අපිට තියන්නේ. එතකොට අපිට දැනෙන්ඩුවන් අපි හොයා ගන්න ඕන අන්නේ මේ පථ දිහා බදලා වයි එක ප්‍රස්ථාරය වයි දෙකට වඩා ප්‍රස්ථාරයට වඩා පහලින් තියනෙන ප්‍රදේශය මොකක්ද කියලා. අපි දන්නන වයියක කියන ප්‍රස්ථාරය තියෙන්නේ කොළපාටිං අපිට තියෙන්නේ වයිදක කියලක යන්නේ රතුපාටින් තියන ප්‍රස්ථාය. එනම් රතුපාටි තියන ප්‍රථාරය කොලපාටින් තියන ප්‍රස්ථාරයට වට ඉහලින් තියන කලාපය තමයි අපේ පිළිතුළට අදාල වන කලාපය වෙන්නේ. එනම් මෙ කඩයිරිවලින් සර්තුල තියන කොන තමයිඇට න අතමාන්තාාවය දුෘ්ක කරන්නේ ඒක අදාල වෙෙන් මෙිටෙදදි තියෙන එක්කලාගේ. වියි මෙින්තිගේ ති එක්සලාය ්‍රීට. දැ මිරද මේ අසමානතාවේ සමානක් නත්වේලෝ වයිඒක පුඩා ෝ සමානයි දෙ. එන්තේ එ ප් අ මේ එක් සමානයි රිේකසාක් සමානය දෙකටය ලක්සත් ඇතුළත්තතමයි මේ සමානතාවය තෘක්ත කරන්නේ එනිසා අදාළ කලාපය අපිනලියන්න පුළන් එක්සලාගේ රිනේකට වඩා විශාල හෝ සමානයි එක් ඒවගේ දෙකට වඩ කුඩාහෝ සමමායක්. මෙතන තියන සමානතාවත් අප ඇතුළත් කරන්නේ මේ ප්‍රකාශනය තුළත් සමානතාවය තියන නිසා. ඒ විදිර තමයි අපි අදාළ උත්තරේ ලියන්නේෙ ත මෙතැ පොඩි සැකකිල්ල කොයිගොල දක්කන්න ඕන මේගේ ග්‍රා්ක කඳනු කොට ගොලට පේනවා. මෙන්න බ්‍රාංචස් ශාකාගත්තො මෙතන තියන්න මේ තුනරරිණනෙක් කියල කියන්නේ ඇතුට අනුක්‍රමණ රිණේකවන ප්‍රස්ථාරයක්. ඒවගේ මෙතන තියන ක්ලා එකක වඩා කුඩා වෙනකොට මෙන්න මේේතන තියෙනෙකත් වක කියන ශාකාවත් වයි සමානයයි රිනේක් දන එක. එක මානුක්‍රමණය තියෙන්නේ. එක වානුක්‍රමණය තියෙනවා කියලා කියන්න ගොළු දන්නවා සල්ර්ේකා දෙක සමාන්තර වෙන්න ඕන හරියටම රූල තියල සමාන්තර වෙන්න එහෙම වෙන්න ඕන්න හැබැයි දලවශයෙන් සමාන්තර වෙන විදිර මේක අඳන්න පුරදුුවන්නේ ඒවගේ කාරණනා ගැත් සැිලිමත්තිෙන් අනිත්්‍යකත් හෙමයි වයි සමානක් නක මේකොට තියන්න තුනා දන එක් එක මා අනුක්‍රමණයක් තියන්නේ. අනුක්‍රමණ ආසන්න වශයෙන් හරි ොද මෙතන්ද අපි බලාපොරොත්තු වන්න දසටහනක් අඳනික. ප්‍රස්ථාරය ස්කේල්ලෙහෙකට පරිමාණයට අඳන්න එහෙම එකක් නෙමේ හැබේ දල සටහනක් වුණත් අ දියනතිය තොරොතුරුටික දියලන තොරොතුරු ටික නිවරදිව සටහන්වෙන්න ඕන. රයි තොර ඔයවිදිරි තමයි ඔොගුලන්ට එන්නේ ඒ සඳහා ලකුණු පහක් කොයගුල්ලන්ට මෙනම අවසාන උස්ත්තරී මේ විදිර ලිවීම සඳහා මෙන්න කලින්තිවිච්ච අසමානතාවය ඇසුරෙන්, අපේ වෛක සම කුඩාහෝ සමානයි වෛදක කිය ප්‍රතිඵලයේ ලබා ගැනීම වනෙන් ලකුණු පහක් ලැබෙනවා. එවගේ ප්‍රස්්ථාරයතුලෙන් අදාළ කලාපය තෝරගෙන. ඒ සම්තාත් මේ අසමානතාව තෘප්ත කරන එක්සලාගයන් ලිවීම සඳහා අවසා නඋත්තරේ සහ තවත් ලකුණු පහක් කොගොල්ලට ලැබෙනවා. රයි. ඒ අසමානතාවේ අඩංගුවල තියෙන එක ගැටලවා. තැමම් කිවනේ තවත්වෙලාට වර්ග ප්‍රකාශනයක් එක්ක අසමානතාවේ ලැබෙන්න පුළුවන්. එක්වර්ගරිනේක කුඩාහෝ සමානයි මාපාංකක් ධනයක අසමානතාවේ තෘප්ත කරන සියලුක් ථාත්තික සංඛ්‍යා සොයන් කලින් වගේමයි එතකොට ප්‍රස්ථාරික ක්‍රමය අවස්ථා දෙහෙකදී අපට කතා කරන්න පුළුවන් වීජය ක්‍රමය සහ ප්‍රස්ථාරික ක්‍රමය කියලා අපි ප්‍රස්ථාරිකව මේ අඳිනව නම් දැන් කලින් වගේම මේ පැත්ති තියෙන අපි ගන්න වයි එක කියලා වයි එක කියලා එක්වර්ගරිනයක එවගේ අනි පැත්ති තියෙනක එක් ධනයකේ මා පාංකය වයික කියන එක්වර්ගරිනයක ගොල දන්නවා වර්ගජ ප්‍රකාශනයක ප්‍රස්ථාරය අපි ගොල්ලො කතා කරනවා මේක පරාවලයක් ඉහ එර් සංගුණකේ දනාගයක් එ එක්වර්ගේ සංගුණකේ ද කියලා කියලන්නේ ඉහ ඇත විවෘත වන පරාවලයක ස්වරූපය තමයි මෙත නැති තියන්නේ ෝලෙල්ල ඉඳල දන්න මේ වගේ එක ප්‍රස්ථාරය කොහොමද හැඩේ තිෙෙන්න කියලා. ඉනට දෙවනි පාන් එකක් ධනයකේ මා පාන්කේ අපි කලිනුත් කතාකරපු එකක් පියවරසිතයක් එක්සලාගේ එකට රිනේක වඩ කුඩාාව වනකොටේ මේ එක් ධනයක බිඳුවවෙන්නේ එක්සමානයි රිණේකේ ද. එන රිේකට වඩා කුඩාාවෙනකොට මේ මෙත තියෙන්න්න ඕන දාන ්‍රරිනේක් ්‍රරිනේක මකද රිිනල කුණනකි වැඩිවෙෙන් නෝන ඒවගේම ක්සලාගේ රිනේකට වඩා වැඩිවෙනකොට අගේක් දනයඒේ මමා පංකය කියන්නේක් දැන එකමයි. එන වැදගත්වන ලක්ෂ. වයි එක කියනක xක්වර්ග රි ඒ ප්‍රස්ථාරය ඕනෑම එක් සඳහා එකමාගයක් එකම හැඩයක් තිෙන්නේ. එකම ස්රූපයක් තියන්නේ කැඩෙන්න්නේනෑ. හැවැයි වයිදක කියන ප්‍රස්්ථාරය එක්සලාගේ රිනේකට වඩා කුඩාාවීම සහ විශාලවේවිමවාත වෙනස්සේ නම්. එම් කලින් වගේ වැදගත්වන ලක්ෂය තමයි සමානයි රිනේක කියන එක. තු එක්සලාගේ රිනේකට වඩා අඩුවෙනකොට එක විදියක් එක්සලාගේ රිනේකට වඩා වැඩි වෙනකොට තවත් විදිිය කාකාරයෙන් මේ වගේ වෙනස් එෙන්න්න ඕන. දැ අපි මේ කලින් වගේම මේ වක්්‍රවල චේදන ලක්ෂ හොයමු චේදන ලක්ෂ හොයකොට කලින් වගේම එක්සලාගේ රිනකට වඩා කුඩාවන අවස්ථාව අපි වෙනම සලකම්. කලින් වගේමයි එක්සලාගේ රිනේකට වඩා කුඩාාවෙන කොට සමායි ව චේදනය වන වනම් වයිකණ්ඩාංග සමානයි වයක කියයන්ක්වර්ග එක්සලාගේ රිනේකට වඩා අඩුනං වෛයි දෙක කියෑන්න්න රිනේක් ිණ එක. එනම් මෙතනින් අපිටනවා මේක සුළුකරොත් එක්වර්ගධන සමානයි බිඳුව මෙතනින් එනවා මේ ප්‍රකාශනය වර්ග ප්‍රකාශනය සාධකත්තැන් පස්සේකේ මූල වෙන්නේ එක් සමානයි රිනේක හෝ එ සමානයි බිින්දුව. නමුත් අපි ඉන්න එක්සලාගේ රිනේකට වඩා කුඩයි. සමානලකුණ නැහැ. ඒනන් අපින මෙතනින් කියන්න පුළුවන්. එක්සලාගේ රිණේකට වඩා කුඩා නිසා. මෙන්න මේ තියෙන එක විසදුමක්කත් අපේ අවශ්‍යතාවය තෘප්ත කරන්නේ නෑ. මොකද මතිකතියාගන්න අපි මෙතන සමානතාව තිබුණනල්. එක්සමාන රිනක කෙනෙක උත්තරෙක් හට පිළතුරක් හට අපට ගන්න තිබුණ. හැබැ එක්සලාගේ රිනේක වඩා අඩු අවස්ථාව අපි ඉන්නේ. සමාන ලකුණ නෑ එ අපි මෙතෙන්ද කියවා. එක මේ කලාපේ තුළ එක්සලාගේ රිනේකට වඩා අඩුවෙනකොට කිසිම චේදන ලක්ෂයක් පවතින්නේ නෑ කියලා. දැන් අපි එක්සමානයි රි ඇතුළත් එක්සලාගේ රිනේකට වඩා වැඩිව අවස්ථාව සලකා බලනමු කලින් වගේ මයි වයි එක සමානයි වයි වයික වෙනස්ෙන් නෑ එක එක්සර්ග රිනේකමයි. ඇව එක්සලාගේ රිනේකට වඩා වැඩිවුනොත් වයි දෙක කියන්න එක්දාන එක. එනා ගන්න ආදේශ කරා දැන් අපට පුළුවන් වර්ගජ සමීකරණයක්ෙනවා එක්සලාගේ රිනයකොහෝ එක් සමානයි දෙක. රිනේකට ස එක්සලාගේ රිණේකට වඩා වැඩිහෝ සමානවස්ථාවන්නේ එන එක් සමානයි රිනේක කියන්නෙත් විසුඳුමක් ඒ එක් සමානයි දෙක කියන්නෙත් විසුඳුමක් එක්සලාගයන් මේ ගයන් ආදේශ කරහා වයිවලට අපිට චේදන ලක්ෂේනෝ රිණේක බිින්ඳුව හා දෙක තුන හැටියට එන චේදන ක්ෂේදැන් අප හයාගෙන ඉවරයි. ප්‍රස්ථාරයේ ඇඳීම සඳහා වන්න මූලික තොරතුරු ටික අපි එකතුකරගෙන ඉවරයි. ප්‍ර මෙන්න මේ දක්වා චේදන ලක්ෂ නිවරදිී සෙවීමට සඳහා ගලන්ට අක්කුණු පහක් ලැබෙනෝ. දැන් මේක තමයි ප්‍රස්ථාරය වයික සමාන එක්ස්වර්ග රිනේක අපි දන්නවා මෙතන රිනේකේදි චේදනය වන්න එවගේම වෛයක්ෂය වටා සමමිතික පරාවලයක් ඉහල්ලට මේ වගේ විවෘත වෙච්ච තමයි වයි වයිදක කියන්නේ මේ වගේ පියවර සිතයක් එක් සමානයි රිනේකේදදි තමයි වෙනස්සෙන්නේ. එනම් මෙන්න මෙතන රිනේක අපට පේනවා වයි එක සමානය එක්ර්ග රිනේක බිඳුව වෙන්නේ එක්ලාග රිනේේ සහ රින එකේද සහ ධනකේදී එන මෙතන මෙතන වැදගත්න පොයින්ට එක එක් සමානයි රිනේකේද තමයි වයිදක කියන එකත් වෙනස් ෙන්නේ එක්සලාගේ රිනේකට වඩ කුඩා වෙන කොට. වයි දෙ කියන්නන්නේ රිනේක් රිනේක එකැ අනුක්‍රමණය රිණේක වුණුඒ වගේ අන්තක් කණ්ඩේ රිනේක වුණු ප්‍රස්ථාරයක් රිනේක කියෙක වැදගත් එන්නන්නේ මක අන්තක්්ඩ හැදන්නේ එක්සලාගේ රිනේකට වඩා වැඩිවෙනොට එම් මෙන්න මේ බ්‍රාංචක මේ වගේ අන්ඳන ශාකාන්දින්න පුළුවන්. ඔය වගේම අපට පුළුවන් ඊනක කොට එක්සලාගේ රිනේකට වඩා වැඩිවෙනකොට වයිදක කියන්ක් ධ ඒ අන්තක් කණ්ඩය ධනයක වුණු මේ වගේ දනවෙච්ච අනුක්‍රණය දැනවුණු සල්රේකාවක් මේ වගේ සල්රේකාව එකම සටහනය අපි අඳද. දැන් අපිට තියන්නේ. ඇතුර මෙන්න මේ වගේ ප්‍රස්ථාර දෙක තර චේදන ක්ෂික ගුල්ඩ ලක්ුණු කරන් ෝන එක් සමානයි රිනේද සා එක් සමානයිකේද තමයි චේදනය වෙන්නේ ට චේදනය වනක් ලකුණුට එක්ික ලක්ුණු කරන්න ඕන. ඒවගේ ප්‍රස්ථාර මොනාද කියනක මේ වක්්‍රයක යන්න වයික කියක්වර්ග රිනේක මේ බ්්‍රාංචස් එක. සාාකා දෙක වයි සමාන රිනේක්ෂිණයක සහ වයි සමමාය එක් දැන දෙක ඒටික ප්‍රස්ථාය තුළ ලකුණු වෙල තියන්න ඕන. එහෙම තියෙනකොට වක්්‍රය පරාවලය දීම සහ ලකුණු පහක්කො ගොල්ලන්ට ලබෙනවා. ඒවගේ වයිදකේ ප්‍රස්්ථාරය මේ වගේ තියන පියවර ්‍රිතයක තියන ඒමාපාංක්‍රසිතය ඇඳීම සඳහ තවත් ලකුණු පහක් උගලන්ට ලැබෙනවා. ඒක පාංචස් දෙකර ලකුණු පහපහ වෙනවෙනම වගලා තියෙනවා. දෙැන් අපට දීනතිෙන අසමානතාවය. ක්වර්ගරිනයක විශාලොහෝ සමානයි එක් ධනයක ඒ කියන්නේ වයිකාගේ වයි දෙකට වඩා වැඩි මේ ක්ස්වර්ගරිනයක කියන්න අපි ගත්තේ වයි එක හැටියටක් ධනයකේ මා පාකය අප ත්තේ වයි දෙක හැටියට එ මේ අසමානතාවේ තෘප්ත කනවා කියල කියන්නේ වයි එකේගේ වයි දෙකට වඩා වැඩි වන අවස්ථාව. එහෙෙනම් අපිට පේනවා මොන වෙලාය වයික වැඩි වෙන්නේ. වයි එක කියන්නේ පරාවලය. පරාවලය? සල්රේකාවට වඩා ඉහලෙන්ට තියන කලාප මොනවද කියනක තමයි අපිට ඕන මෙන්නේ. අපි තෝරල ගන්නවා වයි එකේ එකන වක්්‍රේගේ ව්‍රය සල්රේකාවට වඩා ඉහලින් තියන එක. එයතුර රිනේකට වඩා බේපැත්තෙන් ගත්ත මෙන්න මේ කලාපෙ තුළ රතුපාටන් තියන වක්ක්‍රේ තියෙන් ඉහෙලින් ඒ වගේම මෙන වෙතෙන්දිත් එක්සලාගේ දෙකට වඩා වැඩිවෙන කොටත් වක්්‍රේ තියෙන්නේෙ ඉහළි. එනම් ඒටිකතම අපට පිළිතුර හැටිය ඕන. එනම් මේ අසමානතාවේ තෘප්ත කරන සාත්තිික සංඛ්‍යාව වෙන්නේ මේ කලාපය කියයන් එක්සලාගේ රිනේකට වඩා කුඩාවන අවස්ථාව මෙතැන්දී අසමානතාවේ තුළ සමානලකුණ තියෙන නිසා අපි එක්සලාගේ කුඩා හෝ සමානයි රිනේක කියන එක ගන්නවා. එගේ කුඩා හෝ සමානයි ඒ වගේම ඊළඟ කලාපේදී ඊළ කලාපේදී මෙතන තියන්නේ මෙතන තියන්නේ මෙති මෙතන තියන ගැන එක්සලාගේ දෙකට වඩා වැඩි වන අවස්ථාව එනම් xක් විශාල හෝ සමානයි දෙක වන අවස්ථාව මේක තමයි අවසාන උත්තරේ ඒ සඳහාඋගලන්ට තවත් ලකුණු පහක් ලැබන්න ඕන එ ඒවි දෙරතාය ප්‍රස්ථාරික ක්‍රමයෙන් මේක විසඳන්නේ ද මේ ගාන කලතියන වීජයම හෝ ප්‍රස්ථාරි ක්‍රමය හෝ වීජය ක්‍රමය භාවිතා කරන්න පුුවන් මම අවසානයේදී වෙලාව තියෙන අනුව වීජය ක්‍රමයට එන්නම් දැනටමත් අපි තැබලමු තවත් එක ගානක් මේ ආකාරයෙන් හදන්න දැ කලින් අපිගත්තේ මෙන මෙහෙම එ ඊල ගාන හැටියට බැලුවූත් මේ වගේ ගානකදී අපේ ගාන ගීල තියෙනවා දෙගුණයක් එක්විින දෙකේ මාපාංකේ විශාලයි සමානලකුණ නෑදැන් එ ධන එකේ අසමානතාවය තෘප්ත කරන සියලු එක් ස්ථාර්ථික සංඛ්‍ය කුලකය සොයන්න කියලා මෙතෙන් දී කලින් වගේම ප්‍රස්ථාරික ක්‍රමයට අද්දි අපි ගන්නවා වයි එක කියල කියන්නේ මේ පැත්ත තියෙන එක දෙගුණයක් එක්ෂිණ දෙකේ මාපාංකය කියන එක ගන්නවා. ඒවාගේම තමයි වයි එක කියන එක එ තොට දෙගුණයක් එක්ෂිණ දෙක විදුව වලිවුවත් එක් සමානයි එකේද තමයි වේක වෙනස්වෙෙන්නේ. එක්සලාගේ දෙකට වඩා කුඩා වෙනකොට එක්ෂිණදේ මාපාංකේක කියන රිණ ලකුණක මේක වැඩි වෙනවා එක රිණ දෙකයික් දාන හතර එක්සලාගේ මෙතන එක්ෙන් ෝන එක්සලාගේ දෙකට වඩා වැඩිවෙනකොට එක්ෂිණකේ මාපාන්කයකයන් එක්්‍රිණ දෙකමයි දෙකින් වැඩි කරහම දෙකයි එක්්‍රිණ හතරයි. එනම් එක්සලාගේ දෙකට වඩා කුඩාහෝ සමානවීම මත වයි එක කියන එක මෙන්න මේ ආකාරයෙන් වෙනස්ේ නවා. ඔයුගේ ම අපි වයි දෙක කියන එක ගත්තොත් ක්ධනයක මාපාන්කය එතුොටක්ධ මාපාන්කගේ ක් ධනකයගේ බිඳුවෙන් එක් සමානයි රිනේකේ දී. එනම් රිනේකට වඩා එක් කුඩාව වෙනකොට මේඒගේ රින්න ලක්ුණනක වැඩිුවෙන්න්නවන එක රනේක් එක එක්සලාගේ රිණයකට වඩා විශාල වෙනකොට එක් ධනයක කියන්න දනාගයක් එන්සා එක් ධනයක කියනක ඒ විදිටම ලැබෙනවා. ඔයයි වගේ වෛක සහ වයි දෙක ඔයි ආකාරයෙන් අපට වෙනවෙනම ලියාගන්න පුළුවන්. ඒම ලියාගත් තැන් පස්සේ මේද අවස්ථා දෙකේදදි චේදන ලක්ෂ දැන් වෙතෙදී. අපි දන්නවා මේ වෛක කියනක බිඳදුුවවෙන්න එක් සමානයි දෙකේදී. වයි දෙක කියන බින්ඳුවන්න එක් සමානයි. චේදන ලක්ෂ සලකන කොට අපි එක්සලාගේ රිනේකට වඩා කුඩාවන අවස්ථාවයි එක්සලාගේ දෙ සහ රිනේක සහ දෙකව අතරතින අවස්ථාවයි එවගේ එක්සලාගේ දෙකට වඩා විශාල අවස්ථාවයි වෙන වෙනම සලකන්න ඕන. දැන් අපි එක්සලාගේ රිනේකට වඩා කුඩාවන අවස්ථාවේද වයි එක කියල කියන්නේ රින දෙකයික් දැන හතර වයි දෙක කියන්නේ රිනේක් රිනේක අපි කලුණුත් සැලකවා මේක සුළු කරම් පස අපටනවා. සමානයි පහ කියලා. මෙන්න මේ වගේ තැඟලිද යගොල්ල වැදගත් අවධනය යොමුකර ුතු තැක් එනිසාමක් ඇතර මේ ගැතුල තොරගත්තේ. දැන් අපි ඉන්නේ එක්සලාගේ රිනේකට වඩා කුඩාවන අවස්ථාවදේ. හැබයි අපි එක්සලාගේ මේ වයික සමානයි වයි දෙකක් කියල ගත්තයන් පස්සේ ඇවිල්ල තියෙන්නේ එක් සමානයි පහ කියනක. එතර අපිට කල්පනා වෙන්න ඕනා අපි ඉන්න එක්සලාගේ රිනේකට වඩා නැෙලියු නනි පැත්තරේ එක්සලාගේ ලියවෙන ඇතරම x කුඩා හෝ සමානයි රිනේක ඒ අවස්ථායි තමයි පින්නේ මෙ එකක නෙමින්. එක්සලාගේ රිනේකට වඩා කුඩාවන අවස්ථාව දිනන්නේ. එන එක්සලාගේ රිනේකට වඩා කුඩාවනහම එක්සලාගේ පහවෙන්න බෑ.ඒ නිසා මේක උත්තරයක් හැටියට පිළිගන්න නෑ. එනිසා අපි කියන කුඩයි රිනේක බැවින් චේදන ලක්ෂයක් නොපෝවතිී කියලා. එක්සගේ මුද පීන්නේ එක්සලාගේ කුඩා එකට වඩා කඩාවන අස්ථාවද. එ ඊඒළඟ අවස්ථාව එක්සලාගේ රිනේ එකයි දෙකයි වෙනකොට කලින්වගේම වයි එක සමානයි වයි දෙක එනම් එක්සලාගේ රිනේකට වඩා වැඩී එනම් වයික කියන්නේ ඒ අවස්ථාාව රින දෙකයි එක් දැන හතර එක්සලාගේ දෙකට වඩා අඩුයි වයි එක කියන්නේ එක්ස් දැන එක. මේක සුළු කරම් පස්සේ අපට එනවා එක්සලාගේ එකයි කියලා. එතට රියි දෙකයි අතර අප ඉන්න එන එක් සමාන ක කියනක රිනේකයි දෙකයි අතරතියනෙක් එන්සා මේක උත්තරයක් හැරිට අපට පිළිගන්න පුළුවන්. එම් එක්සලාගේ ඒ එක කියනක ආදේශකරයන් පස්සේ වයිවලාගේ ආදේශක හොයාගන්න පුළුවන් චේදන ලක්ෂයාාගේ දෙකයි කියල ලැබෙනවා. එකොට එක්සලාගේ රිනේකයි දැන එකයි අතරපරතිනව චේදන ලක්ෂක් එකයි දෙක කියලා. ඉනඟට එක්සලාගේ දෙකට වඩා විශාල වන අවස්ථාවද වයක සමානයි වයි දෙක කලින් වගේමයි. වයි එක කියන්නේ දෙකයි එක්විින හතර වයි දෙක කියන්න එක් ධනයක හාදේශකරා මෙතනින් අපි හොයා ගත්තා මේක සුළු කල්ලා එක් සමානයි පහ. එතු එක්වලාගේ එකකට වඩා වැඩි එසා එක් සමානයි පහ කියන්න පිළිගන්න පුළුවන් උත්තරයක් එනසා ඒ එකකත් අපට චේදර ලක්ෂයක් කැටිටෙනවා මිය අවස්ථාවද. එතර අපි දැන් අපට ඕන ප්‍රස්ථාරය ඇදීම සඳ අශ්‍යවන තොරතුරුටි අපිය එකතු කරලා තියෙන්නේෙ දැන් අපි ස්ථාරය ඇඳීම සඳහා මෙන්න මේවාගේ අවශ්‍ය වන තොරතුරුටික ලියාගන්න. තර ප්‍රස්ථාරදි වැදගත්වන ලක්ෂ. රිනේකේද තමයි වයි දෙක කියන ප්‍රස්ථාරය වෙනස්න්නේ එනිසා රිනේක වැදගත්වය නවා. එවගේම චේදන ලක්ෂය තිබුණා එක සහ පහ. එ එක් සමානයිකයි එක් සමානයි පහ හැඳ ගණ්ඩ ඕන. එගේම තමයි වයික කියනක වෙනස්යෙන් එක්සලාගේ දෙකට වඩා කුඩා හෝ විශාලබී මමත. එ සමානයි දෙක කියන එකත් වැදගත්වන ලක්ෂක්. ක්ෂටික ලක්ුණු කර එක්සලාගේ රිනේකට වඩ වැඩව වකට ස්සල්ලම අප වයිදක කියන ප්‍රස්ථාරලිය නො අන්ඳන රිනේක්්‍රිණන එක එන ඒ බ්‍රාංචි එක කියලා න්නේ රිනේක්ින එක. එක්සලාගේ රිනේකට වඩා වැඩි වෙනකොට වයි දෙක කියන එක් ධනයක අනුක්‍රමණය ධනයකයි අන්තක්හණඩේ ධනයක වුණු මේ වගේ තියෙන ප්‍රස්ථාරයක් වයි වයි දෙක කියන ප්‍රස්ථාරය අපි බහොම පහසුවෙන් ඇද. වයි එක තමයි අපට අඳින්න තියෙන්නේ වය එකයාගේ වෙනස්යෙන් එක්සමානයි දෙකේ දී එතු එක්වලාගේ දෙකට වඩ අඩුවෙන කොට එක්සලාගේ දෙකට වඩ අඩුවෙන කොට වය එක කියන්නේ රිින දෙකයිෙක් දැන හතර ඇ රිින දෙකයිෙක් දන හතර කියන්න අනු ක්‍රමණය රිින දෙකයි අන්තක් කණ්ඩේ දැන හතරක්කු සල්ර්ේකාවක් මේ විදිට ඇන්ද ඊනග කොටස දෙකට වඩ එක්ලාගේ විශාල වෙන කොට කට ඩා එක්සලාගේ විශාල වෙනකොට දෙ එකකයි ක්ෂිණ හතර එ අනුක්‍රමණය ධනයකයි අන්තක් ක්ඩේ න හතරයි වුණු සල්ර්රයකාවක් මේ විදිරට ඇඳ. දැඟසි අපි ප්‍රස්ථාර එකම සටහනේ ඇඳල ඉවරයි. දැන් අපට ඕන අපේ අසමානතාවය දෙගුණයක් එක්ෂිණ දෙකේ මාපාංකය විශාලයික් ධනයකේ මාපාංකය කියලවන අගේ සොයාගන්න ඒ න වයික විශාලයි වයි දෙකවන නිවරදිවීදියට තෝරාගැනීම තමයි වැදගත් දෙෙන්නේ. එතකොට වෛක විශාලයි වයි දෙක එකන වයිකෙන් තමයි රතුපාටින් දක්වන්නේ එම් කරතුපාටින් දැ ප්‍රස්ථාරය කොලපාටින් දැක්කන ප්‍රස්ථාරයට වඩා ඉහලින් තියෙන කලාප අපි තෝරල ගන්නවා ඒක තමයි අපිට අවශ්‍ය වන උත්තරේ හැටියට තියෙන්න. එතකොට මෙතැද පේනවා එක් සමානයි එකට වඩා අඩුවන්න ඕන ඒමනත්තං, ක්ලාගේ පහටඩ වැඩුවන කඩේරින් දැක්වවෙන්නේ නිල් පාට ඩරී දැකන කොටස් සලද තමයි රතුපාටින් දැක්කන ප්‍රස්ථාරය ඉහලින් තියෙන්නේ එ ඒක තමයි අපිට වශ්‍ය වන උත්තරේ. මේකදී අපි අහලතියන්නේ තෘප්ත කරන තාත්තික සංඛ්‍යයක් කුලකය. එතෝට කලින් එකද අපි අසමාරතාවක් හෙඩට දදුන්නේ හැබයි මෙතන කුලකයක් හෙටි තිනිසා ඒ කුල්ලකනි රූපණයෙන් ඔගලන් උත්තරලියන එක බැදගත්වෙනවා එසා. මෙතනින් මෙහාටතියෙන ඕනෑම එක්සගේකට. අපි රිනානන්තය ඉදලා එක දක්වා තියන ඕනෑම සංඛ්‍යාවකද අපි අසමානතරාවේ තෘප්ත කරනවා එහෙම නැත්තං එක්සලාගේ පහට වඩා වැඩි ඕනෑම සංඛ්‍යාවක් ගත්තොත් අප අසමානතාවය තෘප්තරනවා. එඇතුොළ රිනානන්තේ දල ධනාන්තය දක්වා වන ඕනෑම සංඛ්‍යාවක් කියනක අපට ප්‍රාන්තරේල්ලියන්න පුළා රි නානන්තේසිට එක දක්වා. හෝ කියනෙ ක අපි දෙන්නේ මේලේෙන් හත වඩා වැඩි එහනම් පහේසිට අනන්තය දක්වා තොර චම්පිකාමිස් ලමයි වරද්ධන තැනක් මෙතැනත්තව මෙතර අපි අසමානතාවේ සමානලකුණ නැහැ ඒ සමානලකුණ නැති නිසා මෙන්න මේ චේදනය වන ලක්ෂ චේදනය වන ලක්ෂ අපේ උත්තරයට ඇතුළු කරන්න එනෑ ඒ නිසා මෙතර අපි ලියන්න ඕනේ වෘත වරහනක් රිනාන්තයන්දල එක දක්වා තියන්නේ බවෘත වරහණක් පහේසිට අනන්තය දක්වා තියන්නේ වෘර්ත වනහලා කරි කෙක් කවුවරරි ළමයෙ ලිවනම් එක රිනාණන්තයේ සිට එක දක්වා මෙන්න සංගෘත වරහණක් කැටියට හෝ මේගේ සංගෘත වරහණක් කැටියන ලිවොත් මෙහෙම දැ ගාන හරියට හදලති න. හැබැයි අවසානුත්තරේ දීලතියන ඉදිරිපත් කිරීම පැරදි. එතු ඒකට අදාලට ලකුණුටික ලැබෙන්නේ නෑ වගේ. අසමානතාවේ තුළ සමාන ලක්ුණ නැති නිසා අපි ඒලක්චත් ඇතුළත් කරොත් චේදරලක්්චත් උත්තරයටට ඇතුළත් කරොත් ඔගොල්ලන්ගේ අවසා උත්තරයට තියෙන ලකුණුටික ලැබෙන්නේ නෑ ඒක වැරදි. ො ඒවතමයි අපි සාමාන්‍යයෙන් සැල කෙලිමත් වෙන්න ඕන කරුණු. මොකද අපි ගාන හදන්න දන්නවා හැබැයි සමහරය ලකුණ එකතු කරගන්න දන්නන. ඒලල් විභාගය කියල කියන්නේ අපේ දැනුම භාවිතා කරන්නත් ඕන ඒ දැනුම භාවිතා කල්ලා අපිට උප ගබාගන්න පුළන් උපරිමලකුණ ප්‍රමාණයක් ලබාගන්න ඕන මොකද එක ක් ගන්නක විතරක් නෙේ හොඳ ඒකක් ගන්නක හොඳ බ එකක් ගන්නක තමයි අප ටාගට්ටක වෙන්න ඕන. එතකොට තමයි හොඳ සට්කෝ එකක් ඔොබල්ලට ගන්න පුලන්කම තියෙන්නේ. ඒතා උත්තරේ හදනකොට උත්තරේ ලියනකොට අපි හරියට කල්පනා කල්ලා උත්තරේ ලියන්න ඕන. තුර ඒ අසමානතාව සම්බන්ධයෙන් තියන ගැටලු විසඳන ආකාරයයේ තමයි අපේ තෙදිී සාකච්ඡා කරය. එක ගැටලුවක් විසඳර විදිියේ. එතර මේකද ලුණු බෙදයාමේද මේ කොළපාඩින් දැක්කන ප්‍රස්ථාරය ඇඳීම සඳහා ලකුණු පහක්.ඒවගේම රතුපාටින් දැක්වන වෛක ඇඳීම සඳහා ලකුණු පහක්. ඒවගේ චේදන ලක්ෂ ලැවීම සඳහා ලකුණු පහ ආදී වශයෙන් ලකුණ වෙනවා. එවගේම අපේ දීලතියන අසමානතාවේ. දෙගුණයක් එක්ෂින දෙකේ මාපාන්කේ විශාල එක්ධනයක කියනෙක අපිට වයි එකක විශාලයි වයිදක අපි දන්න තොරතුළට සකස් කිරීම සඳහා තවත් ලකුණු පාක් අවසාන උත්තරේ නිවරදිව ලිවීම සඳහා තවත් ලකුණු පහක්වා දිවශයෙන් ලකුණු එගලා තියෙනවා. තවත් ඒ වගේම ගානකට යමු මේ තවත්කාරණයක් තියෙනවා කියන්න මේක අනුක්‍රමණ දි බැලූහම ොපාඩ දක්කන මේ ංචගේගත්තු නක්‍රමණය කොලපාටගේේ වයි සසාමානය එක් නක අනුක්‍රමණය දනයකයි මෙතන්ද වයි සමානය දෙකයි එක්්‍රීනය හතරයි. එතොට අපිට තේරෙන් නඕවන අපි අදහසක්තියෙන්න්න ඕන අපි දන්නවා අනුක්‍රමණය දෙකයි කියල කියන්න අනුක්‍රමය එකක වටා වැඩි. එනිසා මෙන්න මේ රේකාදක චේදනය වන විදි්‍යහට අපි ප්‍රස්ථාරය අඳන්න ඕන හරියටම දලා මේ ස්කේල්ලකට අන්දිින් ඕන්නනෑ පරිමාණයට අඳින්න්න ඕන්න හැබැ දල වශයෙන්. අපි මේ චේදනය වෙනවා කියනක පේන විදියටට අදදි න තර කොහමත් චේදන ක්ෂයක් තියෙන නිසා මේ පැත්තෙති මයි වැඩියම වැද ගත්තෙන්නේ මෙතන වෛක අනුක්‍රණය රිණ දෙකයි මෙතන කොලපාටින් දෙක්කන එක අනුක්‍රමණය රින්න එකයි. ඇත මේ රින්න දෙකේ අනුක්‍රමණය රිණ දෙක කියනක වැඩි රිණයකට වඩා එසා මේ දෙක චේදනය වෙන්නේ නැතිවන විදිට ප්‍රස්ථාය ඇ දෙෙන්න්න ඕනේ ඒක පේෙන් ඕන ප්‍රස්ථාරය තුළ චේදනයවෙන්නේ නෑ කියලා. ැරි වෙලාත්තිකං ඔගොල ඇදොත් මේ කොහහියාරි මේහ ඇතහරි චේදනය වනවා කියලා ඒ ඇතරම් වැරදි විදියට තොරතුරු ඉදිරිපත් කිරීම මේදක චේදනය වෙන් නෑ කියන අදහස එනවිදියට ඔගොල්ල ප්‍රස්ථරය ඇඳල තියන්න ඕන. වීජ. කරමට මං ඊීලගට එන්නම් ඇත්තරම කාලි පිළිමඳ ප්‍රශ්ඥනයක් තියෙන නිසා අපට තබව විනාඩි හතල ස්පාග විතර කාලයක් තියෙන්නේ. අපි වෙනත් ගැටලු ආකාරයකට ගිහිල්ලා වෙලාව තියන විදිානුව නැවතත් මාපාංක සහිත ප්‍රස්ථාරවලට එම්. තවත් අදගත්වන ගනිිතේ සුද්ධ ගනිතේ තියෙන කොටසක් ඒලවල් අපේ විශෂනිර්දේශය සීම අවකල්නය සහ යෙදී. එතට විශේෂයෙන් ස ක්න්්‍රීන ෙද ීම ේක්්‍රිණ ඒවල මාපන්කගේේ එන් මරක් ඒවල එන්රින එක සීමාවෝ භාවිතා කරන විදියෝගොල දැගැ තිෙන් නොන. ඒවගේම තමයි සියලුම සං්‍ය සඳහා. එන් සඳහා එන්ගේන එක පරිමේ සංඛ්‍යාවක් වෙන්න පුළුවන් නිකිල සංඛ්‍යාවක් වෙන්න පුළුවන් මේ ප්‍රතිපලය. භවිතාරන විදිියෝගොල්ල දැෙන තියන්න ඕන. ඒවාගේම එක්සලාගේ බින්ඳුවට යනකොට සයින්ක් දීම එක් සීමාව එකයි කියනක භාවිතා කරන වි ඔගුොල්ල දැගෙන තිෙන් ඕන. ඉට පස්සේ සැනිි් ප්‍රමය කියනෙ ඔගොල්ල දන්නවා. අපි ගානක් උත්සාහ කරන්න ගානක් කදන්න. සැන්ච් ප්‍රමේය භාවිතා කල්ලා සීමාවන් හොයන විදි ගැන දැගෙන තියෙන්න ඕන. අබලමඉක්මට ගානක් කදන්න. සැනිච් ප්‍රමය කියල කියන්නේ. සියලුම එ සඳහ FXක් කියන. F සහ GX අතර තියෙනවනම් Fෆක් සහ G එකම සීමාවට යනවන් එල් කියන සීමාවකට යනවනම් සැනිච්‍රපමයෙන් කියන්නේ මැදතියනක් කියන සාව එල්ම වෙනවා කියලා. තරවම් පැත්තේ සහ දකුණු පැත්තේ තියන සිුතියන්. එකම සීමාවකට යනවනම් මැද තියනකත් එම සීමාවට යනවා කියක සැනිිච්චනනා කියල කිය එහම නේද වාමයි දකුණා එක තුවනකට ැද තියනක කොමත්තියායගේ එවා එනිසාතම සැන්විච් ක කිය නයන්නේ රයි. අබලදස් දාසී අගෝස්තුමාසේ ගාන කොහොමද එන්න කියලා. අපට තියෙනවා ඇල්පා වලාගේ ධන යයි ගනිමු සීමාව එකන කොස් ල්පාක්පෙදියම් වර්ගමූල එක්ිණේ මප අතරීණයක් ්‍රීන හතර දනයක් තමානය දාසය වන පරිදි ඇල්පාහි අගේ සොයන්න කියලා කියන්න. ර අබලම කොහමද කරන්න කියලා. දැන් අපි දන්නවා මේ වගේ වෙලාවක ඉස්සල්ලමත්තොත් වන්න මේ එකක් සීමමාවපොඩ්ඩක් පැත්තකෙන් තියාගෙන එකරින කොස්සල් පාක් වර්ගමූල හතරරින එක්වින හතරධන එක් කියනක්. මෙතැන්ද අපට සාමාන්‍යෙන් අපට සීමාව ද ඒලවල් මට්ටමේදී පාච්චිරන එකක් තමයි. සීමමාව සක් බද මෙක්සලාගේ එක්සලාගේ බිින්දූට යනකොට එකයි කියනක. එහෙමනැත්තන් එක්ල එන්රින ඒ බෙදීම එක්රිිනේවල අගේ සීමාව එක්සලාගේ ඒයනකොට. එ වරක් ඒරන එක ඔයිදගත භ පාවිච්චි කරන්නේ බැඩිපුර. ඒ අතර වෙනත් දෙවල් පාවිච්ි කරන්න පුළලන් අදාළ මේය කානුව. එ ඒ අපි මේක තුළ හදා ගණ්ඩෝන. එහෙම හදාගන්නකොට අපිය එක්සලාගේ බින්දුව කෙෙෙන් ආදේශකරොත් මෙතන තියෙන හතර ධන වර්ගමූලය එක හතර වර්ගමූලය කියන්නේ දෙකයි මෙතන තියන හතරරිනක්සල වර්ගම ලය එක් සමානය බින්දුවනොටර් ආයත් වර්ගමූල හතර එක වර්ගමූල වර්ගමූල හතර කියන්නේ බින්දුව එත එන්නේ එකරින කොස්සල්ාක්ගේ බිඳුවනකොට කොස් බිඳුව කියන්නේ එකයි එකරිනයක කියන්න එක මෙත ඇත්තරමෑ ලැබන්න බිඳුව බෙද බිඳුව. බිඳුව බැදීම බිඳුව අපි දන්නවඒ අනිර්ණය ආකාරයක් නිර්ණය කරන්න බැරි එකක්. එසා ඒ වගේක් අපිට පාවිච්චි කරන්න බෑ සීමාවක් නැතික් හැබයි උපක්‍රමයක් පාවිච්චි කරල්ලා අපිට පුළුවන් ඒ වගේ අවස්ථාවන් මගහරින්න. එතන්දි, මෙන්න මේ තියෙන එකරින කොස්සැල්පා කියක සයින් එක්සලට හරවා ගැනීම සඳහා. අපි එකරින කොස්වර්ග ල්පXක් තිබුණ නන් ඒනෝට අපි දාන්න පුළුවන් සයින්වර්ග ඇල්පXක් කියලා. එහෙනම් එකරින කොස්සැල්පා කිය සයින්වර්ගල්පක් හදාගන්න අපි කරන උපක්‍රමය තමයි මේක එක දැන කොස්සැල්පා එක්සලින් වැඩි කරලා එක දන කොස්ෑල්පා එක්ලින් බෙදනවා. ත මේකට මේක කැපිලයන් නිසාමක හරියට පුළු ප්‍රකාශණය එකෙන් වැඩි කරාගේ අලුත් දෙයක් වෙන්න නෑ. ඒවගේම තමයි මෙන්න මේම වර්ගමෝලයා එකක් ඇතුළේ වර්ගමූලය හතර දන එක් වල වර්ගය වර්ගමූල හතරරිනෙක් මේයාආකාරය තිබුණොත් අපි බොහෝවලාට වර්ගමූලිගත් කිරීම සඳහා කරන්නේ මේක ප්‍රතිබද්ධයෙන් වැඩි කරන එක. මොකද ප්‍රතිබද්ධයගන්නන්නේ මතකද මෙතන ලකුණ රිනනං මේ පද දෙකම සම්බන්ධ කරනවා මෙතනති වුණේ රිණනං දනලකුණේ මේ මගේ. දන ලකුණෙන් සම්බන්ධ කරනවා. මෙතනති දනවුුණා නං මෙතැන ලකුණ වෙන්නේ රිීණ එක තමයි අප කියන්නේ වර්ගමූල දෙක අන්තරය හෝ එකතුව තියෙනකොට එක ප්‍රතිබද්ධිය කියලා කියන්නේ එකතිවුණ රිනලුණක් අන්තරේති වුණ නං එකතු කිරීම ැටියට එකතයි ප්‍රතිපද්යෙන් උඩ යටයි දෙකම වැඩි කරනු. ප්‍රතිබදධයෙන් උඩයි යටටයි දෙකම් වැඩි කරහම ආයත් උඩේ තියන ප්‍රතිබදධයට යට තියන ප්‍රතිපත්දය වැඩි කැපිල ගිහිල්ල මේකක් හරයට එකෙන් වැඩි කරා වගේ ප්‍රතිඵලයේ වෙනසක් කියන්නේෙ නෑ. දැමැතැනති එකරන කොල් සැල්ප එක දන කොස්ස සල්පා එක එකරින කොස්වර්ගැල්පා ඒරින B ඒ දැන ආකාරය ප්‍රතිපලය තියෙන් ඒ වර්ගරන Bවර්ග. මෙතනත් හතරධන එක්වල වර්ගේ වර්ග මූලය දන හතරන වර්ග වර්ගමූලය මේක ගත්තුත් මෙමතනත් තියෙනවා ඒපද මෙතනත් පතියනවා ඒ පදය වෙනසගට තියන මේ දෙකේ සම්බන්ධතාවේ මෙතන රන මෙතන දන. ඒ රින්න ඒ දැන B ආකාරය ඒ නිසා ඒ වගේ වෙලාක ඒ වගේ වෙලාක ඒ වර්ග රින බවර්ග එකන මෙතන වර්ගමූලි වත්නවා හතර ධැන එක්සල වර්ගේ වර්ග මමුලේ වර්ගේ ක කියැන හතර ධනෙක් වර්ග රිින බ වර්ගගේ කියැන හතරිණෙක් වර්ගේ වර්ගමූලේ වර්ගමමුූලේ වර්ග එකැන හතර රින. ර්ග එතෝ අප තිබුණු මේ පදය මේ පපදය තමයි වැඩිවේ නම් මේ පපදේ වැඩිපුරමතන ඉතුරුවේවා ඒක මෙතනල් යන්න ඕන. ඒවාගේ එකක ක එකන ොල්පෙක් වැඩිවෙලා තමයි එකන කොස්වර් ගල් පොක් ු න මේ එක දැන කොස්ල්ක් එක මෙතැන ඉතුරුවෙනවා. දැ අබට පුළුවන් සුලු කරන්න. එකරන්න කොස්ර් කොස්සර් ගල් පක් කියන්න සයින්වර් ගැල්පේෙක් හතර කැපල ගිල් ඉතුරුවෙන්න්නේක්වර්ග. යි වර්ග මේ පද දෙකේ විදිටම ඉතුරුවනවා. දැ ලකුණු ලැබාද දීමේදදි මෙන මේගේ ප්‍රතිදය සහ කරන ල් ප දන කොස් සැල් පවලින් ැකිරීම සහලු පහ. එඒවගේ ප්‍රකාශන සුළ කිරීම සඳහා ලකුණු පහක් ආද ශය ග ගලනට ලැබෙනවා මේ තින් අපි කලින් සුළු කල්ල ගත්තකමයි දැං අපි කරන්න න අපට . ස x ද ස xක් විින්දුවට යනකොට එකයි කියන ප්‍රතිඵලය භාවිතා කරන්න පුළුවන් වන විදිට මේ ප්‍රකාශනය සකස් කරගන්න. මේක සාමාන්‍යය ළමයි වරද්ධන තෑන. මෙතන තියන සයින්වර්ග LපාX. එත මෙතන LපාX තියන නිසා syx බදීමඇපX තිබුණනොත් තමයි අපිට එක කියන සීමාවට එක කියනගේ දාන්න පුළුවන් ගන්නේ. එන්සාම් මෙතන අපි දෙකයි Xක් වර්ග කියන එක, ල්පර්ක් වර්ග ල්පක්ල වර්ගේ කියෑන මෙමතන මෙතනන් සයින් වර්ග නිසා ඇල්ප එක්ල වර්ගය කැටට කියන්න ඇල්පවර්ග එක්වර්ගේ හදා ගන්න ඇල්පවර්ගෙන් බෙදෙනන. ඇල්පර්ගෙන් බෙදෙනකොට කලින් ප්‍රතිපලයන බාගන්න එම් ල්ප වර්ගෙන් අපි වැඩි කරන්්ඩ ඕන. මෙතැනතිෙන දෙක මේ මෙතෙන්ට ගත්තා. දැන් ඉනඟට මෙතනිනුත් දැන්වපි එම් අපට ඕනි මෙන්න මේන්ගේ සීමාවහයන් සීමමාවවක්සලාගේ බිඳුවෙනකොට එනම් වම් පැත්ත සීමාව කියන්න දකුණු පැත්තේ. සීමාව කියන එක. දැන් මෙන්න මෙතනත් ඔයගොල්ලෝ සාමාන්‍යෙන් ළමයි සහර ළමයි වරද්ද ගන්න පෙනක් ලකුණු පහක්කෝ දැයක් අහිමි කරන ගන්න අවස්ථාවක්. අපිට දීල තියෙ එක්සලාගේ බිදුුව වෙනකොට සයි බෙදීම එක්සලාගේ තමයි එක වෙන්නේ. කොහේවත් අ බිට කියලන සයින්වර්ගල් බද ඇවර්ග සමානයි එක කියලා එක්සලාගේ බිින්දුුව වෙනකොට. ඒ නිසා, මේ තියෙන ප්‍රකාශනය, මේ තියන ප්‍රකාශනය මේ ආකාරෙන් ලියල එකනේ සයින් ඇපXක් බදීම ඇල්පාක් ආකාරරිෙන් අනිවාර්රම්ම ලියන්න ඕන එහෙම නැතිවුුණොත් ඒකට අදාළ ලකුණ ටික ලැබෙන්නේ නෑ. එකත් බොහෝවලාට මේ සීම ගනං හද්දි තපිකාමිට දුගින්සලට මතක ඇති ළමයි බොහෝවෙලාට වරදගන්න තැනම්. එතුර එක්සලාගේ බිඳුවනට යිනම්. සීමාව යොදන්න පුුවන් වෙන විදිට අපි සයින් නල් පක් වෙදදි මල්පක් වර්ග කියනක හදාගන්නවා. කලින් වගේමයි එනම් දැන්ගෙ මහදාගත්තැන් පත්සේ කලින් එක මෙතන තියෙන්නේ සීමාව වෙනවෙන මාපි අර්ගනතියන්නේ. අපි දන්නවා ගුණිතයක සීමාව කියන්නේ සීමාවල ගුණිතය කියලා. එනම් මේක සීමාව වෙනම ගන්නවා මේක සීමාව වෙනම ගන්නවා දැන් අපිට මේ ආකාරයට හදාගන්නවට ලකුණු පහක් ලැබෙනවා. දැන් අපට පුලුවන් මේ සීමාව සඳහාගේ ලියන්න සේ සීමම වෙතුලට දැම්ම සයින්පක් ෙද මල්පක් වර්ග කියනක එකයි එකයිඇල්පෝවාර්ගේ බෙදදි ම දෙක එක්ලගේ බිින්දුව කියන දැනශීම දැම්ම වර්ගමමුල හතර තුරුයි මෙතනත් වර්ගමූල හතරීතුරුයි කොල්ගේ බිඳුවනකොට කොස් බිඳුව කොස් බිඳුව කියන්නේ එකයි අගන්ටික ආදේශකරා. සුළු කරන්න පුුවන් මේකයාගේ අපි සුළු කරම් පස්සනවා. මේ සීමාව ඇල්පා වර්ග කියලා. ගාන දීලතින්නේ මෙන්න මේ සීමාව දාසය වන විදියට ඇල්පාාවලාගේ හොයන්න කියලා. එල්පෝර්ගේ සමමානයි දාසයයි ඇල්පෝලට ගන්න පුොල ඇල්පර්ග දශය කියන්නේ දනහෝගෙන හතර අපට ගාඩි දීලතියෙනවා මුලින්ම්ම. ල්ප කියල කියන්නේ දනාගයක් එඒ නිසා ප්‍රිණ හතර කියන ක අපි විසඳුවක් හැටියට බාරගන්න නෑ ඇල්ප සමානය හතර කියනෙක විතරයි විසිසුඳුවම හැටියට බාර්ගන්න. මේ වගේ තැන්ගොල සාමාණ්‍යෙන් ලමයි නිතර වරදධන තැන. ඇල්පවර්ගේ කියන දසේ ආවගමන් මයි ඇල්පවලාගේ දනහෝරී හතර කියලා උත්තරේ දිිරික ඇල්ලකුත් දෙකුත් ගහන්නන. මෙතර දනහෝරීන කියලා දාලා. ඒගොල්ල මතා අමතක කරනවා අපට ගානය මුලින් දීලා තියෙනවා කියලා. විශාලයි බින්ඳුව කියන එක. එනිසා මේ පියවරේ දියෝගොල්ලෝ දනහෝරින හතර කිය මතනින් උත්තරේ නැවැත්වන මේ අවසාන ලුණු පහවගොල්ලට ලබෙන්නේනෑ ොකද ගාන මුලින්දීල තියනවා ඇල්පෝලාගේ දන අගයක් කියලා එන්සා නිවරදි උත්තරේ වෙන්නේ ඇල්ප සමානයි දන හතර කියනක විතරයි. ඒවගේ දේවල් වැදගත් ප්‍රතිඵල්ල ඒවා මතකතියාගන්න ඕන දේවල්. අපි හිතන්න නැතුව කරන වැරදි. එක අපිට අවබෝධය තියෙනවා අර මුල්දවල් මතක් කර ගණනෑ හිතන්න නැතුව මේ වැරදි කරණ නිසා අර ලකුණු අනුවක් අනූපහක් ගන්න පුළුවන් එක්කෙන සහලට ලකුණු හැත්තෑාවක් හැටක් විතර අරගෙන නතර වෙනවා මොකද ගාන සංකල්පියය දේවල් ලොක්කොම දන්නවා. ගානත් හරියට හැදුව හැබයි සම්පූර්ණ ලකුණටික එකතු කරගෙන නෑ වැදගත්වන පොයින්ස් වැදගත්වන අවත්ථාවන්ටික නිවැරදි විදියට ලියපු නැති නිසා. අපි තව ගානක් ගනිමු සීමාව ගානක් ඇල්පාලාගේ බින්දුුවයිෆයිවිදීම දෙකයයි ගැනිමු එය අවස්ථාවේදී සීමාව එක්සල ගනේරන ඇල්ා ගනය බෙදීමටෑන්ෙක්න ටෑන්ල්පා සමානයි ටුන ඇල්පාවර්ග කොස්වර් ගැල්පා බව පෙන්වන්නයි. කලින් වගේමයි. කලින් වගේ මෙහෙනම් අපි මෙතන අපි දන්න දේ තමයි ක්‍රම කීපයකට අපට මේක හදන්න පුළුවන් එකක් තමයි ල්පා ගනය කියනක සාද කලවිින් කල්ලි වලා අපි හෝය එක ඒක් දිර්තමය මේ හදන්න උත්සාහ කලතින්නේ එහෙම නැත්තං මෙ එක්ලාගේ ඇල්පා වලට යන එක කියනක එෙන් ඩෝනා එතකොට එක්ල ගනේරින ඇල්පා ගනය කියන එක ඒ ගනේරිණ බ ගනය කියනකේ සාදක හැටිය රලියන්න පුුවම්ක්ිල්ක් වර්ග දැන ල්ක් දනල්ා වර්ගේ ලෝලිවල් වලද ගන ගන කියන සාදකල විදේ දැනග හිට එන එක තමයි පාච්ච කරන්න එම ටක් න්පා ගල දන්න තන්ක්ල්ප කියනකල ලවනම් ඒන්න ටන් ටන්ල්ා බෙදීම එක දැන ටන් න්ල්ප එන්නසා න් න්ල් කියනකල න්න පුළුවන් ටන්ක් ල්පා බරක් එක දැනටන්න්න්ල්පා හැටියත එතකොට දැ මෙතනත් සමහරු වරද්ධනවා මෙත තෑන්ක්ි නල්ප කියක උද ක් ිනල් පල්ල හ ගැල්ලා එක් වලලාගේ ඇල් පවලට යනකට න්ක්ිනල්ප පබෙදීම එක්ි නල්ප එකයි කියන ප්‍රතිපල්ලේ භාවිතා කරිකයි. හැබ ඒකත් අපි ඔගොලන් විශෂනිදේශය කොහවත් එහම සිද්ධාතයක් සාකච්චාර නන. තියෙන්නේ සයින්ෙක් පෙදක් එක්සලාගේ බිඳදුවට යනකොට එකයි කියලා. ඒක විතරමයි ඔගල්ලන්ට භාවිතා කරන්න පුළුවන්කම තියන්නේ වෙන කිසි දෙයක් භාවිතා කරන්න බේ ඒ. මේ තියෙන ටෑන් කියන සයින් සහ කොසයින් වලින් ලියන්න ඕනනා එක වෙදීමටෑන් එක්ින ඇල්ප කියන්න සන්ටෑන් කියන්න සයින් බෙදීම කොස් එනම් මෙතන පල්ලයා තින කොස් හැට කොස්ටක් ඇල්ප. ඉඩ පස්සේ දැන් එනම් සුළුකරොත් සාව මෙතන තිෙන ගුණිතයක් එනම් වෙනවෙනම ලියන්න පුළුවන් සීමාවන් හැටියට ඔයාකාරය පදතුන්න සීමාව දැම් මෙතන තියන්නේ. එක්නල්පා බදීම සයින් එක්නෑල්පා එක්සලාගේ ඇල් පවලට යනකොට එක්ලාගේ ල්පටනකොට කොස් එක්නල්පා මේ පද දෙකන අපට ගැටලුවක් නෑ හැබැ මේ මේ ආකාරයෙන් තියලාපි එකයි කියලා දාන්න බෑ. ඔහොම දාන්න බෑ. අපට දාන්න පුළුවන් කමතින් ඒය අවස්ථාව ඒ ආකාරයට හදලා.ඒන්න සාපින්න පීවරක් තව ලියවුුණනානං හොඳයි මෙතැන උඩ තියෙන එක්නෑල්පා මෙන්න මෙතෙන පල්ලෙ හාට ගෙනල්ලා ල්පා කියලා ලිය වෙනවා. ලියලා ඒීමාව එකයි කියනෙක මෙතන පාවිච්චි කරනවා. මෙතැන තින එක්ින ල්පා කියන එක වෙනුවට ඒක් ඇල්ප පල්ලෙ හට ගෙන ඇල්ලලා මෙතන ලියනවාක්නඇල්පා හැටියට එක්සලාගේල්පන්න නටඇල්පරින ඇල්ප කියනෙ බිඳුවයි කොස් බිඳුව කිය කොස් බිින්ඳුව මෙතැන එක්සලාගේ ඇල්ප වෙනකොට මෙතනත් ෙනවා ඇල්පවර්ගය මෙතනත් නවා ඇල්පවර්ග ම් තුනයි ල්පවර්ග ටන් ල්ප කියන ටෑන් වර්ගඇල්. එ මෙත්‍ර සුළ කරමෙනව තුනයි ඇල්ප වර්ගේ බෙදීම එකදරට ටෑන් වර්ගේ කියන්න ගුල දන්න ්‍රිකොුණු තියෙදී සෙක්වර් ගැල්ප එක බදීම සෙක්වර් ගැල්ප කියන්නේ කොස්වර්ග ඇල්ප. එම් මේක තමයි අපට දීල තියෙන පෙන්නන්න ඒ අපි සාධනය කල්ලා තියෙනවා. එතර මේ අගයන් සඳ වෙනවෙනම නිවරදි විදිව සීමාවන් හොය සැවීම සඳහා ලකුණු පහක් ලැබෙනවා ඒක සුළු කල්ලා අවශ්‍යය වන උත්තරේ ද මේ උත්තරේ දීලතිවුණට මෙතනින් අවත්තාන්නේ නැතුව මේ පියවර ලබාගැනීම සඳහා තමයි අවසාන ලකුණු පහ ඔගලන්ට ලැබින්නේ. හොඳයි. අපි ඉක්මට බලමු තවත්වි වෙනස්විදිය සීමාවන් තියෙන ගානක් මේක දෙදස් පහළවේ අගෝස්තු මාසේ ප්‍රශ්නපත්‍රේ ගාන අපි ගත්තොත් අප කියලා තියෙනවා සීමාව වයිවලාගේ ඒ කරාලංගාබීමේදී වයි +න්රින ඒන් බෙදීම වෛරින ඒ සමානයි එන්වරක් ඒරිනේක ප්‍රතිඵලය භාවිතයවින් හෝ අන්ක්‍රමයකින් මෙන්න මේ දීලතිීන සීමාව සමානයි දෙකයි මූල දෙක බව පෙන්වන්න. සීමාව එක්ස් තැන මූල දෙකේ හතරේ හතරවෙනි බලය සයින් හතරයි X. අබලම කොහොමද කරන්න කියලා හරිම ලෙසි. එන අපට ප්‍රතිඵලය භාවිතා කරන්න තියන්න වයින්රිින ඒ බදීම වයිරන ඒ. මා එන්වරක් ඒරන හතර. එ අප දැන්ද මෙතන තියන සීමාවතති එක් දන මූල දෙකේ හතරන හතර එක පෙන්වන හතර කියලා මෙතන බලයක් හතර බලයක් නෑ මේ වගේ. එනම් මේ ආකාරයට අපි සකස් කරගන්නවා. වයියන්රිින ඒන් ෙදීම වෛරන ඒ ආකාරයට හදා ගන්නවා. එ එක් දන මූල දෙකේ හතර කොමත් අපිට තියෙනවා. එනම් මෙන්න මේ හතර කිය එකත්. හතරේ බලයක් හැටයෙන ලියාගන්නවා. අපි දන්නවා හතර කියල කියන්න මූල දෙකේ හතරනිි බලය. එනම් වයියන්රින ඒන්. වයිකන්් එක්තැන මූල දෙක ඒ කියල කියන්නේ මූල දෙක. වන්රින ඒන් කියන එක තියනවා. එහෙනම් බෙදන්න ඕන වයිරිනේඒ තොටතමයි ප්‍රතිඵලය භාවිතා කරන්න පුළුවන්ගන්න. එනම් වයිකන්්ෙක්ස්තන මල දෙක රින්න මූල දෙක එවැ මූල දෙකට මේ මූල දෙක අයිගෙනවා හැබැ වැඩිපුර එක්සකක්. ක් අපේ ඇවිල්ල තියන මතන්ට ඒනම් එලම් බෙදල තියෙන නිසා අප එක්ැලිම් වැඩි කරන්නත් ඕන. ඉළඟට දැන්ගොන්න ව +රි ඒන්න ආකාරයත් තියනෝ හැබයි මෙතැන ති x පෙදීම ස හතරයි x බෙදීම ස හරයි x අපි මේක ස හරයි x බෙදීම හතරයි x ආකාරඩ ලියාගන්නවා මොකද මේ සයින්කෝනය ඇතුළ තියෙන කෝණයට සමානකෝණයකින් බෙදුවොත් තමයි මේ සව වෙනුවට එක කියන පාවිච්චි කරන්න පුළුවන්ෙන් ඒ නත්ත අප ඒක එක කියෙක පවිච්චි කරන්න නබැ. එ මෙතන xක් පල් හට ගනම සයින් හතරයිවදීම හතරයි සයින් හතරයි xවදීම මෙතට හතරක් දාළිවෙල්ලා වැඩි පුර හදාපු හතර මේ ආකාරයෙන් පැත්තකින් ලියාගන්න ඕන. සයි ඔය ආකාරයෙන් ලිවීම සඳහා අපිට අර සීමාව යොදන්න පුළුවන්ගදියට මේක සකස් කර ගැනීම සඳ ලක්කුණු පහක්. වයින්රි ඒ නාකාරෙන් ලවීම සඳහ ලකුණු පහක් සහ සයින් හතරයික් ෙදීම හතරයි කාරය ලිවීම සඳහ ලකුණු පහක් කාදවසය උගලට ලකුණු ලැබෙනවා කලින් එකමයි. දැන් අපිට සව මෙතනතින සීමවන් වල ගුණිතයක් වෙනවෙනම සීමාවන් ගන්න පුළුවන් රතුපාඩෙන් තියන්න වයින්රින ඒන් බැදීම වෛරන ඒ ආකාරය කළුපාඩෙන් තියන්නේ සයින් හතරයි එක් බෙදීම හතර. මෙතැනැතිවුණු හතරෙන් එක අපි මුලට ගත්තා. දැන්. අපට ආදේශක කරන්න පුළුවන් ව +න්රින් කිය වෙදීම වෛරින ඒ කියන්නේ එන්වරක් ඒ එන්රිනක එන් කියන්නේ මේ අවස්ථාවද හතරයි හතරයි ඒ කියල කියන්නේ මූල දෙකයි මූල දෙකේ හතරිනයක සයින් හතරයික් විදීම හතර කියන්න සීමාව එක්සලාගේ බිඳු එඇද්දිී එකයි. එනම් ඔය ගැන්ට කොවිදිරෙනවා එතරට මේටික සුළු කරම් පස්ස අපට නවා දෙකයි මූල දෙකයි කියලා ඒක තමයි අපට පෙන්න්නන්න ඕන වනේ. එතෝට මේ සීමාවන් නිවරදිී ලබියා ගැනීම සඳහා ලකුණු පහක් ඒ අවස්ථාවන් දෙකට වෙන වෙන සීමාවන් ලැබීම සඳහා ආදී වශයෙන් ලකුණු එනවා ත සැනිික් ප්‍රමේ එදෙන අවස්ථාවන් මම කිවෝොත් වෙන්න මෙහෙම සීමාව එක් ධන දෙක වරක්ොස්ක් දන දෙක සයින් හතරයික් ධැන දෙකි අගේ සොයන්න ක කියෙලාම එක ගානක් විතරක් ගන්න එඉක්බනට. අපි දන්නවා මේ වගේ වෙලාවක කොස් එකට X ධන දෙක කියන එක හැමතිස්සේම ධනකයි හරිණයකයි අතර තියෙන්නේ මෙතන තිය x ධන දෙකක් එ x දන දෙකෙන් වැඩිකරොත් අපට මේ වෙනුවට අපි මේ ආකාරඉ ලියන්න පුළුවන් මේ දීන තියන ප්‍රතිඵලයම කකුට ලියන්න පුළන් කෙනෙකුටනම් ලියන්න පුළුවන් X ධාන දෙකේ වර්ගය මෙතැන වගෙදාලා ක එකට एक ධන දෙක साइ एक ධන දෙ බෙදීම X ධන දෙක කියලා එට යි එක් තන දෙක ෙදීම එක් දන දෙක කියලා ආකාරයට හදා ගත්තාම අප ඒක සීමාව එක්සලාගේ රිණ දෙකරනවට මේ ඇතුළ තියනටර්ම්මික පදේ බිඳුව නවා එත එතැන්ද එක කියන එක පාවිච්චි කරන්න පුළුවන්. මෙතර බැඩිපුරේ එකක් ධාපුනසා අපි එක් දනකේ වර්දයක් කියලි ව්වා. දැමාර කලින් පටන්ගත්ත වගේ සියලුම එක් සඳ හාපි දන්නවා කොස් එක අට එක් ධන දෙක කියන එක. කොස්සගේ හැමතිස් සේම තියෙන්නේ ධන ඒකයි අතර ඉටවස අප xක් දන දෙකේ වර්ගය මුළලු සමී කරනයම වැඩි කරන්න පුළුව අසමානතාවේම වැඩි කරන්න පුළවා දන දෙේ වර්ගයොඒ බෙදීම ධන දෙක දන දෙේ වර්ගය අපි දන්නවා මේ අපි වැඩි කරන්නක් දැන දෙකේ වර්ගෙන්. වර්ගපදයකින් වැඩි කර නිසා අපි අසමානතාවේ වෙනසක් කරන්නනෑ. හැබැ අපි බැරිවෙලාවත් එක් දනකෙන් වැඩි කරන්නම් එක් ධන දෙක ධනවස්ථාව සහ එක් ධන දෙක රිනාවස්ථාව වෙනවෙනම සලකන්න ඕන. මෙතැද අපි වර්ගයෙන් වැඩිකර ගැනීම සඳහා සකස්කරගත්ත නිසා සහ වැඩිකරන්න එක් ධන දෙකේ වර්ගයෙන් නිසා මේ අසමානතාවයන් ඒ විදිටම තියෙනම්. දවන මදක් දනක්ගේ රිණ දෙකවෙන කොට මොද වෙන්න කියලා අපි දන්නවා සීමාව xලාගේ රින දෙක වෙනොට x ධන දෙක කියල කියන්නේ x දන දෙක කියල කියන්නේ x දන දෙක කියල කියන්නේ මේක අගේ සමානයි බින්දුව එනම් මේ පැත්ත සීමාවත් බිින්දුවයි පැත් සීමවත් බිින්දුවයි දකුණු පැත්ති සීමාවත් බිින්දුවයි. එම් එක් දැන දෙකේ වර්ග කොස් එක අට එක් එක්සලාගේ රිණ දෙකට යනකොට බිදුවයි. එනම් මෙන්න මේ සීමාව මේ සීමාවයගේ සමානයි බිදුවයි. එ රිණ දෙකටයනකට ඔගල් දන්න යින් එක් දැන දෙක විදීමක් දැන මේ සීමාවයාගේ එන්නේ එකයි. එනිසා බින්දුවරක් එක කියලකයන්න මේ සීමාව එකයි කියලා දියන්න පුුවන් ඇතර ග ගාන සම්පර්ණය හැදුවනෑ වෙලා පි ප්‍රශන තින නිසා මේ අදහස ගාන හදන අදහස තමයි මං ඇත්තම ඉදිරිපත් කරි. හොයි ඊලං මාතෘකාවට යන්න කලින් මගතන්නේ තාමත්ම කෙටියෙන් අපි චම්පිකාමිසක හම ළමයි පොදුවය කරන වැදීම නෝද කියල හෙමොදක් පොහ විේශෂය සඳන් කරන්න නොනම් තාමත් කෙටි වෙලාවක් කරගෙන අපි බලමු ඉක්මනටම. ොද පොද කරන වැදි සීමාව වගේ ගයන් හරදදි කියලා ඇි දුුවන් සරගෙන් හම ළම නොහ ප්‍ර් හතාව කියලා. සීමම ගැටලු දින්නම් මංහිතන් සියලුම දේවල් වගේ සඳහන් කරා සයිනෙක්ස් බෙදීම එක්සල සීමම බින්දුවකාරායනකොට සයිනෙක්ස් බෙදීම එක් කියන එක එකකරා යන බව අනිවායෙන්ම අපේ පිරතුර පත්්‍රයේ සඳහන් කළ යුතුයි. ඒක නැතිව සමහර වෙලාට ළමයි එතනින් අයින් වෙලා. ඒ උඩිවිතියාගෙන විතරක් ආගේ ආදේශ කරලා තියෙනවා නමුත් එතනද ලකුණු හැබවෙන්නේ නැහැ. ඒක නිසම් මතක ඇතිව ඒක අපි කරන්න ඕනේ ඒත් එක්ක ළ හැම පදයකම ැම වගන්තියක සුළුකරගෙන යද්දී. හැම පේලියකම අපේ සීමාව මොකක් කරා දෙෙලවෙන්නේ කියනක්ත් දාල තියන්න ඕනනි සහල් ලමයි මුලින්ම විතරයි සීමාව කරන්නේ අවසානයේදී අයිලට සීමාව ආදේශ කරන්න ඉස්සල්ලා සීමාවලිය නො මැදටිකේ සීමාව ලකුණු කරන්නේ නැහැ. සීමාව කියන පදේ ලියන්නේ නැහැ. ඇතින් ඒක නිසා ඒකත් මංහිතන්නේ වැදගත් දෙයක් අම්මතක කරන්න ඇති ගාම ක්‍රමාණුකූලව හදාගෙන යන්න. හත අප කමස් අපි ඒනම් ඊළඟ කොටසට යමු පරාමිතිකව කලනය කියනට සහ පරාමිතිකව කලනේ යෙදීම්. ගොල දන්න අපි අ කලනේ යෙදීම් ගැන කතා කරන අ කරන විදි ගැන කතා කරනවා. පරාමිති කාරයෙන් දීල තියෙනවා කියලක යන්නේ එක් සහවයි. ිසියම් Tහෝ Tට හෝ වෙනත් පරාමිතියක් ඇසුරෙන්. වෙනස්සනාගයක් විචනය විචයක් ඇසුරෙන් දීල තියනකොට. ඒ වගේ අවස්ථාවකත කොහොමද ියුත් පන්නේ Dෝ DX කියනක හොයන්න ඒවගේම Dෝ DX කොලා ස්පර්ිකය සමීරණ හො විදි අබිලම්බේ සමීකරනය හොයන විදිියට ඒවගේ ස්පර්ශික සහබිලම්බේ සමීකරනය. හොයාගත්තැන් පස්සේ ඒ සබදධ ක ගැටල විසඳ විදතමයි මෙතන්ෙ සාකචා කරන්න ගොල්ලන්ගෙන් ඒ දනමතමයි බලාපොරොත්ව. ඒලවල් විභාගේදී. දස් දහන ගෝස්తතු මා සේද හප ්‍රශ්න ද ගස්තු ප්‍රශ් පත්‍ර දස් නේ කියන අනු එක් සමානයි AAT වර්ග සහ වයිసమන දෙ මෙතර යි කියනක න් ෝන වයි සమනයි දෙ T ෙල කියන කිසි ම් තාාත්తික සංඛ්‍යාව මගින් දෙනු ලබන රාවල යි ගනිමු මේක . මේ ති කාරය පාාවල අද ලිපසියද බහවලය අද කියනක් ගැන ගොරලු ලොකුවට කලබල වෙන්න පා එකකොටත් දැනගෙන න්නව හොඳයි හැබ දැගෙන හිටේ නැ කියලා සි ප්‍රශ්ණක් වෙන වක්්‍රේමකක්ද කියනක දෙනෝ පරාවලයක් දන්නේ නෑ කිය කියලා පරාාවලේ හැඩේ දන්න පරාවලය අද ඒ ගැන කලබල වෙන්නපා ඒක මෙතැදි එච්චර වැදගත් වෙන්නේෙ නෑ. ඉට පස්සේ කියනවා යගනිමු මේ ඒ අසමානයි බින්දුව ඒට වර්ග දෙයි ඒ. ලක්ෂයේදී. වක්්‍රේයට අඳනු ලබන අබිලම්බයේ සමීකරණය වයිධන TXක් සමානයි දෙකයි න ඒ ගනය මගින් දෙනු ලබන බව පෙන්වන්න. ඉට පස් ඊල කොඩසි කියනවා ප සමානයි හතරයියේ හතරයියේ ලක්ෂයේදී අබි ලම්බය Qවඒ වර්ග දෙකයිඒ ලක්ෂේදී නැවත පරාවලය හමුවේ නම්ට සමානයි දෙක බව පෙන්න්න එතර මුලින්තිබන පොද තියන්නේ සිම්පල්ටි හැ මෙතන තියන්නේ කැපිටල්ට විශේෂ ලක්ෂයා. ටවලාගේ වෙනස්න්න වෙනස් වක්වය තුළ ලක්ෂය වෙනස්යෙනවා ඒකතමයි පරාමික නිරූපණය කියෙලා කියන්නේ වක්්‍රයේක. Xක් කණන්ඩාන්ගේ ටීවල සමීකරයක් කෙට දෙනවා. යිකන්ඩාන්ගේ ටීවල සමීකරණයක් ෙරට දෙනවා තුට ට වෙනස්යෙන කොට වක්ක්‍රේ තුළ ලක්ෂේ වෙනස්යෙනවා කතයි පාමික නිරපනේ හොඳයි අබලම කොහොද කරන්න කියලා මේ වගේ ලාග ද අපි කරන්නන්නේ Dවට DX සොයාගන්නවා DX ඩට හොයාගන්නවා ඒවගේ ඩවට ඩට හයනවා. ගේට වර්ගය එනම් Dx ඩට කර කියන්න Tී විෂයවකලනය ක රහම දෙකයියේ T. ඉන්නට වයි කියන්න දෙකයි Tී විශෂය අවකලනය කරහම දෙකයි ඒ. දැ අප දවඩයට ඩටී දන්නවා Dx Dට දන්නවා එතනින් Dවයට DX කියන සම්බන්ධය පාවිච්චි කල්ලා D Dx කියන්න Dව ට බෙදීම DX Dට මේ සම්බන්ධය පාවිච්චි කල්ලා Dxලගේ හොයා ගන්න පුළුවන් D ඩට කියල කියන්න අපි හොයා ගත්යක දෙකයියේ කියලා DXඩT කියන දෙකයියේ T එම් එක අ දීවලින් බෙදල තීර නිසාපිට අසමානයි බිඳුව කියලා ගන්න ඕන තැම ඒකතමයි Dව Dx හ අපට කියන්නේ අිලම්බේ සමීකරණය හොයන්න කියලා එනම් අබිලම්බේ අනුක්‍රමණය කියලා කියන්නේ මේේතය නිස්පර්කය අනු ක්‍රමණයඩක් කියය ස්පර්සක. පර් අය එතර ස්පර්සකය අනුක්‍රමණයයි අිලම්බේය අනුක්‍රමණය එකනෙ ගුණ කරහම එකක එකනෙ එක ලම්බග නිසා රින එකයි එනම් ස්පර්සකය අනුක්‍රමණය එක අට ටීනං මේක එක අතාගේ රිනාගේ තමයි අිලම්බේ අනුක්‍රමණය යනිස අිලම්බේ අනුක්‍රමණය දෙන්න පුුවන් රිනටී හැටියට. ඉඩවත් එනම් අබිලම්බේ අනුක්‍රමණය දන්නවනම් අපිට අිලම්බේ සමීකරණය හොයන්න පුළුවන්. අබිලම්බේ සමීකරණය හොයන්න ඒ සඳහ අපිට මේ පාවිච්චි කරන පුළුවන් අපට ලක්ෂය දීල තියෙන්නේ එක්කන්්ඩාන්ක වර්ග වයිකන්ඩාංක දෙයි 80 එ ව රින දෙයි බෙදීම එක්න වර්ග සමානයි වර්ග සමානයි රිනට කියන මෙ මේ සමී කරන මෙන්න සබන්ධතාවය පාවිච්චි කල්ලා අපිට අබිලම්බේ සමීකරණය අබිලම්බේ සමීකරණය අපිට හොයා ගන්න පුළුවන් අබිලම්බේ සමීකරණය අබිලම්බේ සමීකරණය අපිට ගන්න පුළුවන් මේ ආකාරරින් ඇ අපි කතා කර හිටේ අිලම්බේ සමීරය හොයෙන විදිිය. එතුර වයිකන්ඩාන්තරේ ෙදනක් ්ඩාන්කන්තරෙන් එක සන කරන අබිලම්බේ අනු ක්‍රමණය රිනටීවට එක සුළු කල්ලා අපිට ගන්න පුලුවන් හෙම් අබිලම්බේ මීරණනය මේ ආකාරෙන් සුළකරම් පස්සෙටනවා අබිලම්බේ සමීකරණය මේආකාරෙන් වයිදන Tx සමානයි දෙකයි 80 නAT ගණය මේකතමට ගාන දීල තිබුණු අබිලම්බේ සමීකරණය මේ බව පෙන්වීම. එතෝට පර්ශකය සමීරණය ලබාගනීම සඳහහා ලකුණු පහක් එකයාටී හැටියට ඒක පාවිච්ි කල්ලා අබිලම්බේ අනුක්‍රමණය රිණටී කියනක පාවිච්ි කල්ලා අබිලම්බේ සමීකරණය සොයා ගැනීම සඳහා ලකුණු පහක් කොයිගොලන්ට ලැබෙනවා. දැඟට අපට කියනවා. හතරයේ හතරයේ කියන ලක්ෂයේදී අදිිපූස් පර්ශකය නැබතත් කිව් කියන ලක්ෂයට හමුවනවනන් කැපිටල්ටී වලාගේ හොයන්න කියනට කියන්නේ එනම් අපි බලමු ව හරයියේ හතරයිඒ වලට අදාළ පරාමිතිගේ මොකක්ද කියලා. එත ප කියල ලක්ෂය හතරයියේ හතරයිඒ කියන එක මෙතන තියෙන්නේ එනං ඒට වර්ග සමානයි හතරයියේ T දෙකයියේට කියල කියන්නේ හතරයි ඉතිරිින් අපට න ට වලාගේ හොයාන්න පුුවන්ට සමානයි දෙක කියලා. එනං දැන් අපි T සමානයි දෙක කියන එක ආදේශ කල්ලා මෙන්න මේ ලක්ෂයට අදාළ අබිලම්බේ සමීකරණය ඔයා ගන්න පුුවන් ඒ අපට නොම ත ටවලාගේ දශ කරම් පස්සේ දෙ දෙ T කිය කියන්නේ දෙකයිඒ ගණය කියල කියන්නේටවලාගේ දෙකයි දෙේ ගනය එඒ අතරට නොමික සුලු කරන්ම් පස්සේ වයි දන හතරයිෙක් සමාමනයි හෙමයි වයි ධන දෙකයි එක් සමානයි දොලහයි ඒ ආකාරයට මේ ලක්ෂේදී අඳිරු ලබන අි ලම්බේ සමීකරණය ඔය ආකාරයෙන් ලබාගන්න පුළුවන්. ඒ මොහයාගත් තැම් පස්සේ. ැඟ අපට දී යන එන්න මේ අබිලම්බය අබිලම්බය නැවතවරක් කිව්ඒ.වර්ග දෙකයි ඒ කියන ලක්ෂේදී නැවත පරාවලය හමුුවෙනවා කියලා. ඒනම් නැවත පරාවලය හමුුවෙනවා නම්. ඒ මෙන්න මේ අබිලම්බයේ තුළ මේ ලක්ෂය පවතින්න ඕන. ඒක යන්නේ අබිලම්බේ සමීකරණය මේ ලක්ෂයේ කණ්ඩාංක විසින් තෘපත කරන්න ඕන. ඒනම්. 80 වර්ගය සහ ව වුවට දෙකයියේ T ආදේශ කරහම සමීකරණය තෘප්ත වෙන්න ඕන ව කියල කියන්නේ දෙයි ඒ දෙයි x කියල කියන්නේ 80 වර්ග සමානය මේ පැත්ති දොලහ ඒ මේ සමීකරණේ තෘප්තල් සුළුකල්ල වලලා T සඳහා අගයක් ලබාගන්න පුළුවන් තුර අබිලම්බේ සමීරනය ප වලට අදාලාබි ලම්බේ සමීරණය සයා ගැනීම සඳහා ලකුණු පහක් ඔගල්න්ට ලැබිලා තියෙනවා ඒවගේම තමයි කිව් කියල ලක්ෂයේ අබිලම්බේ තුළ පවතෙනබිලම්බේ මත පවතිනවා කියන සංකල්පය භාවිතා කිරීම සඳහ ලකුණු පහක් ලැබිලා තියෙනවා දැ මේ සමීකරණය පාවිච්චි කල්ලා ටීවලාගේ හොයාගන්න ඕනා එතනි එන්න ටීවර්ගරන ට සමානයි රිණහය. එතිද අපි ගත්තොටී සමානයි දෙක සහත් ී සමානයි රිණ තුන. මෙත වර්ග සමීකරණයක් වර්ග සමීකරණය විසඳලා ටීවලාගේ දෙක සහ තීවලාගේ රින තුන. දැන් අත්ත්, අපට උත්තර දෙකක් තියනවා මොන උත්තරේ ද ගන්නේ ඒක අපට තීරණය කරන්න පුළුවන් ට සමානයි දෙක කියන කාදේශකරොත් අපිටෙන්නේ ප ලක්ෂය හතරයියේ හතරයියේ මොකද අපට තිබුණේ ඒ ඒටවර්ගඒ වර්ග දෙකයේට තීවෙනට දෙක කියන කාදේශකරොත් හතරයියේ හතරයි ඒකේ නො එකැන පී ලක්ෂයමයි අනිත් කිව් කියන ලක්ෂ එන්න නම් එනම්ටීවලාගේ ප්‍රින තුනම් ොකද ටී සමානයි දෙකට අනුරූපයන්නේ පි කියන ලක්ෂය එටී සමානයි විනිතුරට අනුරූපෝ තමයි කිව් කියන ලක්ෂය එන්න ඕන. තතුට මේ ආකාරෙන් අපිට අගේ හොයාගන්න පුළුවන්. ඕකේ කොතුන දන්නේ. මෙතන අපිට අහානවා. අය මෙතන 80 ගනය කියනක එන්නේ කොහොමද කියනක තම යහන්නදේ මට හිතෙන්නේ අපි අබිලම්බේ සමීකරණය හොයන කොට මෙත වරි දෙයි වයිකන්ඩා දෙයිකඩාන්ේ 80 වර්ග ලිය වෙන්න මෙතැන බෝඩ්ඩ එකක නිසා මවෙන්න තැන ක ලිවුවොත් තායිසරයක් මේ අනුක්‍රමණයන්නේ වයිරින දෙකයි වරින දෙකයි 80 වෙදිීම ස්න වර්ග මෙතන තියනට වර්ග වර් මෙතන තින රිට වනිීම අඩින් පස්සේ 80 ගණය කියනක එ ඒ ආකාරයෙන් තමයි අ අබිලම්බේ සමීකරනේ මෙන්න මෙතන තියෙන 80 ගනය කියනක හැදෙන්නේ මෙතන තිය රි සහ මෙතන තිය රින වර්ග මෙත ලියවෙ 80 වර්ග කියන එකනක වැඩි කල තමයි 80 ගනය කියන ලැබ තමයිඇ තිුණු ප්‍රශ්නය හොඳයි අප එක්මට ඒළඟට යමු පරාමිි කාරය ගනම් කීපයක් අපි සාකච්චා කරන්න තිබුණා නමුත් වෙලාපිළිබඳ ප්‍රශ්නයක් තියෙන නිසා මම අනු කලනය යෙදීම් පිළිබඳ එකට එඉක්ටනම් එකත් පරාමිතික ආකාරය මෙිනමක ය අපට අනුකලනය යෙදීමල් දී ශේත්‍රපලය සෙවීම සඳහා අනුකලය පාවිච්චි කරන්න පුළුවන් එකන් වයි සමාන එක් කියල ේකාව සහ එක්තිය අතර යෙන පරිිය මෙන මේ ෂේත්‍රපලය මේ ශේත්‍රපලය යද සෙවීම සඳහා අපට මේ වගේ එකක් භාවිතා කරන්න පුළුවන් එක්සලාගේ ඒ සිට බී දක්වා Fෆෙක්x කියන මේ මට තන අපි ඇති මෙතන මෙන්න මෙහෙමනත්තං කිසියම් වක්‍ර දෙකක් අතර තියනකොට ඒ වක්්‍ර දෙකා අතර එක්සලාගේ ඒ වලසිට බී දක්වා යාමේදී. ඒ වක්්‍ර දෙකා අතර පරිම බර්ගපලය ඉහළති Fක් කියනත්ුතය පහලින් තියන GX කියන සුතය. Fක් ව GX DX ඒ සිට බීදක්වා Fක්X වලින් දෙනවා කියන ප්‍රතිපලය භාවිතා කරන්න පුළුවන්. මෙතැන්දිී ඔගොල් අන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ මේමගේ වක්වයක්හඳන්නේ කොහොමද කියනක. වක්වය අධිනබිදය ඒ ප්‍රස්්ථාරික හැඩේ අනිවාර්යම ගානතුළ දීල තියෙනවා. ඔගොල් අන්ට තියෙන්නේ නිවරදි විදියට මෙන්න මේ සූත්‍රයේ භාවිතා කිරීමි කරන්න කොහොමද කියනෙක විතරයි වැදගත්වෙන්නේ ඒක තමයි ඔගොල් අන්ගෙන් බලාපරොත්තු වන ඒවල් වලදී. හොඳ අපිඉක්වට ගැටලුවකට යමු? මෙ තියෙන දෙදදාස් දාාහතේ අගෝස්තුමාසේ ප්‍රශ්න පත්‍රේ තියෙන ගැටලුව. අපට මේක දීල තියනව වයි සමානක්වර්ග හා වයි සමානයි දෙකයි එක්ෂිණ එක් ර්ග මගින් අවර්ථ කරන ප්‍රදේශයේ වර්ගඵලය වර්ගය එකක තුනෙ එක බවප පෙන්න්නන්නේ තර මෙම මේ ප්‍රස්ාය ගොලට දී තියනවා. මේ ප්‍රස්ථාය අධින්න කහෝමදකකි ගැනකර ඔගොල සැලකිලිමත් ෙන් ඕන්නනේ අනිවාර්යම ගාන තුළල දෙනවා. හැර මින මේටිකව ගොල දැනගන්න ඕන. දැ මේ ප්‍රස්ථාරය මෙහෙම දුන්න පස්සේ ැ මෙන මේ එක් සමාන එක කියනක ප්‍රස්ථාරය අපිට ගානය දෙන්නේ නෑ. මේ දෙක චේද නයවන ලක්ෂටි අපපි හොයාන් ෝන. එ සාපී ව එක සමායි xක්වර්ගය සහ ව දෙක සමායි දෙයි x vargay, आ, e e x වර්ග කියලා අර්ගෙන මේ වකවල ප්‍රස්ථාර චේදනයවන ලක්ෂයමොකක්ද කියලා හොයාගම්. ඒ සඳහාපි ව එක සමාන xවර්ග සමායි වයි දෙක. ඉති එ අපිට xවර්ග සමායි දෙයි x vargay, e e x වර්ගය කියලා x වක් xවින එක බිදුව එයි xක්ලාගේ. මේක එක්සලාගේ බිඳුව හා එක්සලාගේ මේ ග්‍රාදේශ කරහම චේදන ලක්ෂ තියනවා බිදුව බිඳුව හා එ එක්ක කියන එක. එතු වක්්‍ර දෙක චේදනයවන ලක්ෂ අනිවාරයම යගුල්ල හොයන්න ඕන ඒ අපි ගානතුල බලාපොත්තුව ව ොගුල්ල චේදන ලක්ෂේ හොයායි කියලා ්‍යප චේද ලක්ෂ හොල යන්න බිදුව ට එක දක්වා එන මෙන්න මේ ශේත්‍රපලය තමයි අපට ඕන කමතින්න හොයන්න. එන මේ ශේත්‍රපලය ලැබෙන්නේ එක්සලාගේ මෙතනතියන්නේ බින්දුව. මෙතන තියෙන එක්සලාගේ එක එදා එක්සලාගේ බිදුු ඒ සිත එක දක්වා. අපි දන්නා අපේ තියන සූත්‍රය එක්ලාගේ ඒ සිටබී දක්වා ඉහලින් තියන ප්‍රස්ථාරය F්‍රීන GX ව අනු කලය මේක තම අපි භාවිතා කරන සූත්‍රය එතර අපි තෝරගන්න Fක් කියල කිය නිහලින්තින ප්‍රස්ථාරය අප මේ කලාපේ තුළ ඉහලින්තියන දෙකයික් වර් දෙයික්ක් ර්ගේ තමයි හෙලෙන්තියෙන්නේ පහලින් තිය එන්න වයි සමානයි xවර්ග F කියලක කියයන්නේ දෙකයි xක්ක් ර්ග G කියලක යන්නේ Gී කියයන්නේ xවර්ග එනම් මෙතරින් අපිට F සහ G නිවරදිව නිවරදිව භාවිතා කරන්න පුළුවන් මේකේ Fහ Gx නිවරදිවිදියට භාවිතා කරනවා. ඉන්නවාස මේක සුළු කරා සු කල යන අපට ඉතාමත් සර්ල් අුකලයක් තියන බහුපදයක අනුකලනයකයික් ්‍රිනේක් ර්ගිනෙක්වර්ග කියලක නන්න දි දෙකයි එක්ර්ග එනම් අනුකලනය කරම් පස්ස අපිට ලැබෙනවා දෙයි එක් සනුකල්නය කරහම එක්වර්ගයකයි එක් සර්ග අනුකලනය කරහම දෙකයි එක්ධය බිදීම තුන, ඉහත් උඩස් සීමාාව එකයි යටඩත් සීමාව ඔ බිදුුවයි ඔය දි මේක සුළු කරම් පස්සේ අපිට එනවා වර්ගයකක තුනෙන් එකයි කියලා. මේකතමයි අපට පෙන්න්න තියන්නේ. දැ ඔගොල්න්ගේ ඇත්තටම ඒලල් සිබැස්ස එකේදී බලාපොරොත්තු වෙන්න නෑ එන්න මේ සූත්‍රය සාධනය කිරීම. එක රීම අනු කල ෙනෙ ාත ගොල විශවිද්‍යාලයට ගියම් පස්සේ විශවවිද්‍යාලයතු ඒගන්නගොට පුලුවම සූත්‍රය එන්න කොහොමද කියනෙක් ඉගෙන ගන්න. ඒල් මත්තවේද අපි බලාපොරොත්තු වෙන නෑ මේකත් අනුකලේ යේදීමක් හැටට තියෙන පරිමාවහොයෙන විදිියදිීත් බලාපොත්තුවන්නනෑ මේ සාධනය කරන්න සූත්‍රය කෙලින්ම භවිතා කරන්න පුුවන් සිව ගැටුවක් නැතුව වර්ගපලයේ සෙවීම සඳහා. එත මේක තමයි ඇතරම ගාන දුන්නේක තමයි අපට පෙන්නන්න තියන්නේ. මේකත් වර්ගඵලය හන එකක් කලින් වගේමයි. එතකොට මෙන්න මේ වයි සමාන ඊ දෙකයිෙක් සහ වයිවලාගේ ඊරින තුනයිෙක් සතර බිදුුුවේසිට තුන දක්වා බිදුුේසිට තුන දක්වා තියන්න ශේත කොටසේ ශේත්‍ර පලය තමයි යන්න කියලා තියන්නේ එ කලින් වගේ ේද ලක් අවශන හයන්න පුලන් ැ මේ ැටුුව ද චේද ක්ෂ නව ඕනුවවා. ඇයි. අපට මේ ශේත්‍රපලය හොයනකොට මේ මුලින් තියෙන ශේත්‍රපලය තියෙන්නේ බිදුවේ සිට මෙතන තියන චේදන වන ලක්ෂය දක්වා තමයි වයි සමාන ඊ දෙෙක් ඒවල දෙකයි එක්සලට පහලින් තියෙන්නේ. එවගේම ඊළඟ කොටස එකේ සිටට තුනදක්වා තමයි ඊවලන්න තුයි එක්ල වට පහලින්තියෙන ශේත්‍රඵලය තින් එනිසා චේදන ලක්ෂයේ සෙවීම වැදගත් වෙනවා. චේද ලක්ෂේ හොයාගන්න වන කලින් මගේමයි වන්ටේ අයික් පන් කරන්න එ වයියක සසාමායයි වයිද දෙක කිය ඒවල එකයිෙක් සමාය ඒවලරන්න තුනයි එක් මෙතනින් අපට න දෙකයි එක්හ තුනරිනේක් පාද සමානම් දර්ශක සමාන වෙන්න ෝට එකන දෙකයි එක් සමා තුනරිනේක්කෙන් චේදන ලක්ෂේ වෙනවා එකක් ඒක. එන අවශ්‍ය වන වර්ගඵලය තමයි මේක පලනි කොට සවර්ගලය බිඳදුුවයේසිට එක දක්වා මේකොට සේවර්ගඵලය තියෙන්නේ බිින්දුුවයේ සිට එක දක්වා ඉලින් මේ කොටසට අදාල වක්ක්‍රය වෙන්නේ ඒවල දෙකයිX. ඉනංොට මෙතන තියෙන කොටස ඒකොට සපිට ලැ වෙන්නක්සලාගේ එක එකේ තුන දක්වා. ඒකොට සට අදාළ වක්්‍රේ වෙන්නේ ඊවල ඊවල තුනරින X. දෑපට පුළුවන්. සාමාන්‍ය ඊවලඒක් අනුකලනය, ඊඒ අනුකල්නයකයන්න EවලXක් බෙදීම ඒ එක ඒවල දෙකයිXක් බෙදීම දෙක උඩස්සීමාවයි යටටස් සීමාව බිදුවයි. ඊවල තුනරිනක් අනුකල්නය කරාම රිණේකෙන් බෙදෙන්්ඩෝන උඩස්සීමාව තුනයි යටටස් සීමාවකයි එනම් මේටික සීමාවන් ආදේශක කරන්න පුළුවන් උඩස්ීමාව සසා යටස් සීමාව ඔතනින් අපටනවා වර්ගයකක තුනබෙදීම දෙකයි ඊ වර්ගේ කියලා. අපි තව විනාඩි පහක් විතර පොඩිකාලයක් අරගෙන පරිමාව සම්බන්ධයෙන් එන ගානකොත් ඉක්මටටම හදමු. එතටගේ පරිමාව කියනක එන්නේ මෙන්න මේ වගේ වක්‍රයක් තියෙනවනම් මේගේ වක්‍රයක් තියෙනවනම් මේ වක්‍රය බ්‍රමණය කරනකොට කිසි මක්ෂයක් වට අපඒකට කියනවා පරිප්‍රවම නක්ෂය කියලා. ප්‍රණ ක්ෂයවතා ප්‍රණය කරම් පස්සේ මේ වගේ ගණයක් නිර්මාණය වෙනවා. මග උදාාරය කරන පැදිලි කරන්න මොනවගේ ගණයක් දෙන්න කියලා. ඒට අපි ගත්තොත් උඩාහරයක් වන්න මනිමී වගේ තීරුවක් ගත්තොත් මෙන්න මේ තීරුව බ්‍රමණය කරම් පස්සේ මේ වගේ තැටියක් හැදනෝ. ඔය වගේ තැටක් හැදනවා. ඒ තැටි ඔක්කෝම එකතු කරැම් පස්සේ මේ සම්පූර්ණ පරිමාව ලැබෙනෝ අපින කබොල ක්‍රමය කියලා. ඒ වගේ වෙලාවකදී ලැබෙන පරිමාව. දෙන්නේ ෆයිවරක් ඒ සිට බීදක්වා වක්්‍රේ තියෙන් ඒවල ඉඳල බීදක්වා නම් ඒ සිට බී දක්වා FFක්ල වර්ගය FFක් කියලා කියන්න මෙන්න මේ වක්්‍රේ. වයි සමානයි FFක් කියන වක්්‍රය. F වර්ගය වරක් DX. මේ සූත්‍රයේ අපිට භාවිතා කරන්න පුළුවන් සාධනයකින් තොරව. එතොට මේකදත් වක්්‍රය අඳන්න අප අපේක්ෂා කරන්න වක්්‍රය අඳින විදිහ වක්්‍රය ඔගොල් අන්ට ගාන තුළ අනිවාර්යෙන්ම දීලා තියනවා. බලමු ඉක්මටම මේ ගාන්ට වඩා හොඳයි යි දෙදස් දහනමයාපු ගාන බලමු. මෙන මේක. වයි සමාන බර්ගමුූක් දධනක බෙදීම එක්ර්ග ධන එක.ක්සලාගේ බිඳදුවේ සිට එක දක්වා වයි සමානය බින්දුව වගේින් ආවෘර්ථ කරන ප්‍රදේශයේ එක්ෂයේවට රේඩියන් දෙකයි පයිවලින් බ්‍රමණය කරුණු ලබේ ජනය වන ගනය. පරිමාව න්න මේ දීල තියන අගේ බව පෙන්වන්න. එනට වක්ක ඇත්තරම දීල තියනවාම් එන්න මේ වගේ එක. මේක තමයි වයි සමානය වර්ගමූ ක් ධනයකේ බැදීම එක්ර්ග ධනයකේ කියන එක. ඒක බ්‍රමණය කරන එක්ෂය වතා එක්සලාගේ බිදුුවයේ සිට එක දක්වා මෙන්න මේ කලාපය තුළ අගේ තමයි වක්්‍රකොටට තමයි බ්‍රමණය කරන්න. එතුට මේ ප්‍රස්ථාරයක් ඔගලන්ට ගානේ දීලා තියනවා. අපට පුළුවන් සත්‍රයේ පාච්චි කරන්න ගනය පරිමාව එක්සලාගේ ඒට B දක්වා Phi F වර්ග DX මේ එක තමයි සූත්‍රය Fක් කියල කියන්නේ අපේ වර්ගමූල එක් ධනක බෙදීමක් වර්ගධනය එක එක්සලා බින්දුු ඒ සිට එක දක්වා යන්නේ ඒසිටබ දක්වා වනොට එක්සලාගේ බිඳදුවසා එක F කියලා කියන්නන්නේ මෙන්න මේ වර්ගමූල ඇතුළ තියන අපිට දීල තියෙන එක. එතෝට එනම් ර්ගමූලේ ර්ගේ කියයන වර්ගමූල ඉවත්තෙනවා මේ පදේ තමයි අපට ලැබෙන්නේ එතුොළ මෙතැන්දිී Fෆක් නිවර්දිව අඳුරාගැනීම සඳහා ලකුණු පහක් සීමාව නිවර්දිීල් අබාගනීම සඳහා ලකුණු පහක් ආදී වශයෙන් ඔගුලන්ට ලකුණු ලැබෙනවා. ඉඩබස කලින්ති විච්චක මෙතැන තියන්නේ එක් ධන ඒක බැදීම එක් සර්ගධනය එක අනු කලනය කරන්න පුළුවන් එකක් විදි අප ස සකස් කරගන්නවා පදීමක් ර්ග ැන එක සහ එක බෙදීම එක්ර්ග ධන එක එකම සීමාව බිදුව සිට එක දක්වා. එතවට Xපැදීම එක්වර්ග න අනුකලනය කරන්න පුළුවන්ගිදියටට එකැන්නේ අපි දන්නවා Fක්ල අනුව කලන සංගුණනකේ උඩ තියෙනවනන් Fක්පදීම Fක්ල ආකාරයෙන් තියෙනවනන් අපේ අනුකල නේ යන්න පුළුවන් එල්ෙන් Fක් හටියට. එනක්වර්ග න එක අව කලන සංගනක කිය ෙකයිX. මෙතන xකක් තියෙනවා එනම් දෙකයි x හදාගන්න අපි දෙකින් වැඩි කරනවා ඒ දෙින් වැඩි කරපු නිසා වෙන සමගාරෙන් අපි දෙකින් බෙදනවා. ඉට වස්සේ මෙතන තියෙන්නේ එක බදීමක් වර්ගධාන එක මයි තු ඔන්න යාගේ අනුකලනය කරන්න පුළුවන් ආකාරයට අපි සකස් කරගන මං කලින් කි වූවාගේ xවර්ගධනය එක අවකලන සංගුණක දෙකයි x හර තියෙනවා එනම් ඒ අනුකලනය වෙන්නේ එ x වර්ගධන එක. එක් වර්ගධන එක. උඩස් සීමාව එකයි යට සීමාව බිඳුවයි එක බැදීම එක්වර්ගධන එකේ අනුකලනය කළ කියන්න ගුල දන්නවා ටෑන් ඉවක් උස් සීමාවයි යට සීමාව එකයි. තොර උඩස් සීමාව එක කියන කාදේශ කරම එල්ලෙන් දෙක එක බිදුවාදේශ කරාම එක් සමාන එක කියන කාදේ කරාම ටෑන් ඉව එක රිනටෑන් ඉව බිඳුව. ඔගොල දන්නවා එල් එක ලග එක කියල කියන්නේ බින්දුුුවයි ඒ වගේ ටෑන් ඉන්වෝස් විින්දුව කිය කියන්නේ බින්දුුවයි ටෑන් ඉස් එක කියල කියෑන්නේ ෆයිදීම හතරයි. අග ආදේශ කරා දැන් අපිට වෙතරින්ි තුරවෙනවා ෆයිබදීම දෙකයි එල්ලෙන් දෙක ෆයිවරක් තෑන් ඉන්වර් එක කියල කියන්න ෆයිබෙදීම හතරයි ඕක. අපට ාලේ දීලතිය උත්තරයයානුව සකස් කරහම ෆයි දීම හතර පුදුහගේට පිට ගත්තයන් පස්සේ මෙතනින් ඉතුරවන එල්ල දෙක් පයිවදි මහර නිසාපි පිට අරගෙන තියන. මෙතන හතර නිසා පිට ගත්තේ තද දෙක් කෙනවා දෙකයි එල්ලෙන් දෙක කියලා මේකල යන්න පුළුවන් එල්ලෙන්වල දෙේ වර්ගයදකී ඉහලට ගියම් පස්සේ එතනින් අපිටනවා එල්ලෙන් හතර එල්ලෙන් හතර.ඒෙන් හතර තමයි මෙතන තියන්නේ මෙතන ඉතුර වෙච්ච ෆයි. මේ ආකාරය තියෙන තරෝකතොමයි අවශ්‍ය වන උත්තරේ එනම් දීනතියන වයි එක්සක්ෂය වටා බ්‍රමණයකරම්පල්සි රේඩියෙන් දෙකයිෆවලින් ලැබෙන පරිමාව ෆයිවදීම හතර දන ෆයි දන එල්ලින් හතර. හොදයි මහිතන්නේ අපි ඉතාමත්ම වේගෙන් උත්සාහයක් දැරුවා අපසු උසස් පෙළ සංගවිත ගැනිතේ ලවෙනි ප්‍රශ්න පතයේ ඒ කොටෙසේ ලැබෙන ගැටලු කීපයක් පිළිබඳ විගුල්ලන්ගේ අවධානය මු කක්ල්ලා ඒ විසන්නේ කහොමද සහ ඒවායේ ලකුණු බෙදයාම කොහොම දෙන්න කියලා. ඉතින් අවසාන වශයෙන් මම විශේෂෙන් ස්තුතියන්ත වන අධ්‍යාපනමාත්‍යන්සේයටත් ඒවගේම අනුග්‍රාහක දැක්කුණු නිස්ලේ ආයතනයටත් මේ වගේ අවස්ථාවක් කැලි විසිදධාලේ ගනිතාන්ශයට ලබාදීලා ොගලත් එෙක මේ සම්මන්ධයෙන් අදහස් ප්‍රකාශ කරන්න. පිටවස්ාව බද ගන වගේ අප න්ප ම ටත් දු මිද ස ටත් ස්තුති වන්වනවා මේ කර්තාාව ේද ගොලත් එකතු වෙෙලා මට සහයාදීම ලැබ ලබාදීම සම්බන්ධයෙන් මේ වගේ පාඩම් මාලාාවවක මංහිතනය ගුලට නිතරෙදර ලබයි ඒතෙක් අපි හමයමු මංහිත්‍යය සේල ඔබට ඇති යමක් කියන්න. බොහ ස්තුතියි. ම තුතිවන්තනවා දපතේ එතාම වැදගත් ඔබට විසඳාගත යුතු ගැටලු රාශියයක් පිළිබඳ කරුණු කාරණා හොඳින් පැහැදිලි කරගන්නට අවකාශය සැලසුනා කැලි විශ්වවිද්‍යාලයේ ගනිීත අධ්‍යනංශයේ දේතක්‍රති කාචාරය අනුර කනනාාරත් මැත්තුන්ට ෙවින් තුතිවන්ත වෙනවා අපේ දූ දරුවන් වෙනුවෙන් අනාගත පරම්පරාාවෙනෙන් එතුමාන්ගේ දායකත්වේ ලබාදීම් පිබඳු එඒවාගේ සිරමාව බඩාරණයක බාලිකා විද්‍යාලයේේ උසස් පළ ගනිතාචාරණී චම්පි හනන්ග ර්ච මැතිනයට අ අපිබෙහි සුතුතිවන්තය ඔය වගේ අධ්‍යාපන අමාත්‍යංශයේ ගනිත ශහාවය සංවද ද ම ස මහත්මට බෙවි සතුතිවන්ව වන වගේ අපි විශෂ ොම තක්කරට ඕන එල්ළඹෙන හතර වන යි ැන හට ොවේ අනිද්දා සසිුරාදා සංයුක්ත ගනිතයම ඔබට අනුමාන ප්‍රශ්සයිත මේ වගේ Online සම්න්ත්‍රනයක් අපි ඔබහමෝට ගෙනට සූදානම් සවසහතයේ සිට සුපුරදු පරිදිරාත්‍රී නමය දක්වා. එදාට ඔබේ ගැටලු විසඳලන්නට අප සමගම සම්න්ත්‍රය තු න් ශ්‍ර ජවත පපු විශ විද. ජිස්ට කතිකාචාර්ය පී ඩස් කතිකාචාරතුමන් බවත් මේ මොහොතේ දී මතක් කරන්නට ඕනි දෙැන් ඔන් Onlineයින් සම්බධතාවක් නිසා සහරලාට පුචි පුංචි තාක්ෂණක ගැටලු ඔබට ඔබේ පැත්තෙන් මතුවන්නට පුළුවන්. එවැනි වෙලාවල මේ ගනිත මේ ගැටලු විසඳාලන අස්ථාවල පුංචි පුංචි අවස්ථාව මග හැරීගයා වන්නට පුුවන් ඒ සම්බන්ධයෙන් ඔබ කළබල විය යුතු නෑ අපි නුදුරු දිනක දීම අධ්‍යාපනමාත්‍යංශය මේ සම්පූර්ණ පෑදිකට අධික සම්මන්ත්‍රණයේ පාඩම් මාලාව අධ්‍යාප නමාත්‍යංශයේ වේ බඩවියට අපි ඇතුළත් කරනවා ඉන් පසු එය සම්පූර්ණ කලායින් පසු ඔබට මේ අප සමග ලියා පදිංචි සිටන ඔබට ඒ ලිංක් එක අපි එවන්නට බලාපොත්තුෙනවා එවිට නැවතවතාවක් මේ පාඩම ශීලනය කරන්නට ඔබට වකාශය සල දෙෙනයකෙක මතක් කරන්නට ඕ එහෙමනම් අධ්‍යාපන නමා්‍යශ අධ්‍යාප නමාත්‍යංශයේ සංවිධාන දායකත්වයෙන්. එදා ග වසරේද නිට මෝල්් බුද්ධි්‍රබෝධීද ලබාදුන් පොන්දුව ඉටු කලමින් මේ වසරේද. බුද්ධි ප්‍රබෝධය වෙනුවට මේ ඔන්ලයින් සම්මන්ත්‍රණ මාලාව අපි ඔබ හමුවට නිස්ටමෝල්් බලගැන්වීමෙන් අරගෙනන්නේ සියයට සියයක්. ඔබව විභාග සඳහා සූදානම් කරවලන්නටයි. එනිසා ඔබ සේටසියක් සූදානම් නම්, ඒ සඳහා අප සූදාානම් සයටටසියක් ඔබ සූදානම් කිරීමට අත්තල සපේ අන්නට ඒ හර ඔබේ විස්සයි විස ඒලේවල් ජයග්‍රාය ඉතාාව විශිෂ්්‍ර ලෙස ලබාගන්නු ඇැයිේ. අපේක්ෂාවයි, මේ ගුරුවරුන්ගේ අපේක්ෂාවයි. එමනම් සුබරාත්‍රයක් කය මනස සුවපත්ව, ඉතාම සමබර්ව බොහොම සැහැල්වුවෙන් මනස විවේකිව ්‍යාගට මූුණ දෙන්න ඔබට ශක්තිය දෛර ලබේව අපි හෙට අනිද්‍යාදිනවලත් සම්මන්ත්‍රනයේදී මොන ගහෙමු. සුපරාත්‍රියන්. අයි බවන්.